හොඳයි පින්වතුනි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න අපි පැය භාගයක් වගේ කතා කරමු ओ एक वेदनाव किएने हेमोटम सब एक गमुड़ विग्रह नाम रूप किए नाम काय तीनो वेदना संज्ञा चेतना पस मनसिकार ओके अरे ඔය මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ක්‍රියාත්මක වෙන එක හැමෝටම සබ්බචිත්ත සාධාරණයි. ඒ කියන්නේ එකට ගතිවල දැන් අපි හිතමු මෙහෙම අපි දැන් මෙතන වාඩි වෙලා ඉන්නකොට හොඳ හුළඟක් හමාගෙන යන. හුළඟක් හමාගෙන යනකොට අපි හැමෝටම වගේ ඒ කියන්නේ අපි හැමෝටම වගේ හිතට සනීපයක් දැනෙනවනි. සුඛ වේදනාවක් කියලා. සිසිල සුළඟක් හමාගෙන යනකොට මෙතන ඉන්න හැමෝටම මොකක් හරි ලෙඩක් නැත්තම් දැනෙනවනේ සනීපයක් නේ සනීපයක් දැනෙනවා ඒ කියන්නේ ඒක දැනෙන්න ගන්න අන්න ඒක දැනුනහම හිතට හරි සනීපයි කියලා සුඛ වේදනාවක් ඇති වෙනවනේ ඒ ඇති වෙන්නේ අර වේදනා සංඥා සංඥාවෙන් අඳුනගත්ත හුළඟ ඒක මානසිකාර වුණා මනසේ තැන්පත් වුණා හොඳ සූලඟක් හමනවා කියලා මේ හම කියන ඉන්ද්‍රියට දැනෙන්න ගත්තා එතකොට මේ ඇස කන නාසය දිවකය මන ඉන්ද්‍රිය ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනව හැමෝගෙම දවසේ වැඩි වේලාවක් තින ඉන්ද්‍රිය ස්වභාවේ අනේ එතකොට ඔය සුඛ වේදනා දුක්ඛ වේදනා කියන එක දැනෙනවා හැබැයි ඒ වේදනාවත් වෙනස් දැන් උදාහරණයක් විදියට පොළොස් වෑංජනයක් දෙනවා අපි මේ පේලියෙම ඉන්න අයට කන්න කෑම කන්න හැබැයි මේ පොළොස් රහ අර දැන් ඔබතුමියට දැනෙන රහ නෙමෙයි මේක මේට දැනෙන එකම පොළොස් රහ දෙන්නම කියන රසයි නේද මෙයත් කියන රසයි නේද හැබැයි ඒ රහ දෙක වෙනස්. ඒ රහ දෙක වෙනස් වෙන්න හේතුවත් අර ගතිම තමයි. ගතිවල යම් බලපෑමක් තියෙනවා. මොකද අර අපේ මගේ ටේස්ට් එක කියලා එකක් තියෙනවනේ. අර ඇඹුල් රහ, තිත්ත රහ, ලුණු රහ, පදම තියෙන්නේ. රහයි තමයි. රහ උනාට ඒක අර තමන්ගේ මෙතුවක්කල් කාලා කට තිනවලා තින අර ගොරක දාලාද පොළොස් එක්ක රතු පාටටද වැඩිපුර තැම්බිලාද ටිකක් හයියටද එක එක නෑ එක එක විදිහට නිකන් සමහරු හයියට සමහරු බුරුල්ලට සමහරු රතු පාටට මිරිස් රහ වැඩියට එහෙම තියෙනවනේ එහෙනම් ඒක අපි අර කාලා අහල පුරුදුයි දැකල පුරුදුයි විඳල පුරුදුයි කියලා දිට්ඨ සුතමුත විඤ්ඤති කියලා පුරුදු හතරක් තියෙනවා ඔය පුරුදු හතර හරහා තමයි ගති ගැතිලා තියෙන්නේ ඒ ගතිවල බලපෑමක් තියෙනවා අර වේදනාව තීරණය වෙන හැබැයි ඒ ඇතිවෙච්ච වේදනාව පස් දිනාට පස් ආකාරය ඒකට ලැබෙන පටියත් පස් ආකාරය සමහරුන්ට පටිය වැටෙන්නත් පුළුවන් වැටිලා හොස් කාලා මාර රහයි අම්මෝ තව ටිකක් තිබ්බනම් මාර රහයි කියලා පටිය හැදෙන්නත් පුළුවන් තවකින්කට එහෙම නැති වෙන්නත් පුළුවන් ඒකට වේදනාව කියන එක හැමෝටම ඇති වෙනවා සබ්බචිත්ත සාධාරණයි මොනම හරි වේදනාවක් කියනවනේ මොනම හරි දෙයක් කියවහම මොකක්ම හරි වේදනාවක් අපිට දැනෙනවනේ ඒ වේදනාව ඒක නානත්වයක් තියෙනවා ඒ නානත්වයේ වෙන්න හේතුව ගතිම තමයි අර අහල පුරුදුයි දැකල පුරුදුයි විඳල පුරුදුයි එක වෙනස් සින්දුවක් ඇහුවත් උමයි ඔක්කොටම සින්දු ඇහෙනවා සමහරු කියන හරි ලස්සනයි නේද සමහරු මාර ලස්සන අර මාර කෑල්ලෙන් පටියත් එක්ක ඒ සමහරුන්ට සින්දු ඇහුවාම නිකන් කියන්නේ අපි කියන්නේ වශී වෙලා වගේ යන අන්න පටියත් එක්ක යන ඒවා සමහරුන්ට එහෙම නෑ හොඳයි කියන ලස්සනයි කියනවා ලස්සන නෑ කියනවා මෙලෝ රහක් නෑ කියනවා එක එකයි කියනවනේ ඒ එක එක්කෙනාගේ වෙනස් එනම් ওই වේදනාව කියන එක ගතිවල සම්බන්ධයක් තියෙනවා හැබැයි මේ වේදනාවේ මූලික අවස්ථාව තමයි සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඔකට පටිය වැටුනහම අර වේදනාව උඩුදුවල එන එක තමයි ආමිෂ වේදනාව සම්පස්ස ජා වේදනා කියන්නේ ඕකට චචක්ක සූත්‍රයේ කියනවා ඕක පැහැදිලි කරලා සන් වලින් පටියෙන් තල්ලුව දීලා එන වේදනාව ඒක වේගය වේදනාව එක දනවනවා එක පිච්චෙනවා අන්නේ වේදනාව තමයි එතන ඒක. ඕකේ පටිය ගැලවුනහම ආනපාන වෙලා පටිය ගැලවුනාට පස්සේ ඇති වෙන වේදනාව නිරාමස වේදනාව. මොන වේදනාවද? මුලින්ම මුලින්ම සුඛ දුක්ඛ අදුක්ඛ මාසුඛ කියන එකෙත් ස්වභාවය වෙනස් වෙන්න ගතිවල බලපෑමක් තියෙනවා. හැබැයි හැම එකදම පටිය වැටෙන්නේ අර අහල පුරුදු දැකල පුරුදු එකනේ දැන් සමහරුන්ට කරවිල රසයි සමහරුන්ට කරවිල තිත්තයි දැන් ඒකේ වේදනාවල් දෙකක් තියාවේ ඒ කරවිල වල තියෙච්ච ප්‍රශ්නයක් නෙමෙයිනේ එක්කෙනෙකුට කරවිල තිත් මට නම් එච්චර තිත්තයි දැනෙන්නේ මම මේ තිත්ත රහට කැමතියි
එයාට කැමති අරයා කැමති එතකොට කරවිල වල ප්‍රශ්නකුත් නෙමෙයි අර එයාට ඒට ඒ රහට කැමති ඒක යාගේ ස්වභාවය එහෙම ඕකට පටිය වැටෙන්නේ ගැටෙනවනේ දැන් අම්මෝ මේ කරවිලයක් කරවිල වගේ අබ්බෙදල මන්නම් එපාම කිනු හැමදාම මේක හදා උන්න එනවා වේගෙ අකමැති දෙයක් වුණා ගැටෙනවා තරහ ගන්නවා එතකොට එන්නේ සම්පස්සජා වේදනාවක් එක්ක ඒක ගැටෙනවා ඕක ආනපාන වෙලා නිච්ච සුඛාර්ථ දැකලා අනිච්ච බව දුක්ඛ බව දැක්කනා පටිය ගැලවිලා ගියාම නිරාමිස වේදනාවේ ඕක තමයි අඩජ සමුපාදයේ තිපරිවට්ටි තුනම එක තැන කරන්න පුළුවන් අවිද්‍යාවෙන් ගෙතෙනවා නිරෝධෙන් ලිහෙනවා කුසල මූල පටිච්ච සමුපාද නිරාමිස්සෝ එකටපත් වෙන්න පුළුවන් පටිය ගැලවිලා යන්න ඔය මම කෙටියෙන් කිව්වේ ඕක දිගදලා දේශනා තියෙනවා කරපුවා මේ ළඟදි කරපු විභංග සූත්‍රය කියලා එකක් ඇති ඉන්ටර්නෙට් එකේ මේ ඊයේ පෙරේදී දාලා ඒක අහන්න ඒකේ පටිච්ච සමුපාදයේ අගින් පටන් ගන්න මුලට ලිහෙන හැටි වචනෙන් වචනෙටම විස්තර කරලා ඇති ගැඹුරට තේරෙන කට්ටිය එහෙම අහන්න එතකොට මේ ගැඹුර කියන්නේ වචනවල ගැඹුර නෙවෙයි ඔබේ දැක්මේ ගැඹුරටයි ඒව හේතු වෙන්නේ වචන වලින් ගැඹුරකට යන්න බෑ කවදාවත්. දැක්මෙනුයි ගැඹුරට යන්න. ඒකට උදව් වෙන. හරි. සුපත් වේවා. අවසරයි. රදෙන්දර් සත්පරතන වන්දකොට සංඝාසිත පහවෙන අවස්ථාවක ඔලිවි සත්පරතන මඩාරේ යනකොට සමහර වෙසුතුමිවි ඔව් දැන් එතන ඔබතුමිය එතන ડોක්ටර් වෙන්නේ මෙහෙමයි සතර සතිපට්ඨානය කියලා හතරක් තිබුණාට ඔය හතරම එකක් හරිද දැන් එතකොට අපි තුල සුඛ වේදනාවක් හරි දුක වේදනාවක් හරි ඇති වෙනවා ඒ ඇති වෙන එකට අර මං ඉස්සෙල්ල ප්‍රශ්න දුන්න වගේ තල්ලුවක් එනවනේ දැන් එතන කරවිල කන්න අකමැති කෙනෙකුට කරවිල උයන දැන් එයාට කරවිල දැක්ක ගම අකමැති දුක වේදනාවක් ආවා. දැන් අම්ම නම් ඒක උයලා දුන්නේ මම කන්නේති జాතියක් ඇයි මට බෙදුවේ කියලා තරහක් ආවා කියන්නකෝ. අන්න එතකොට අර ආපු දුක වේදනාවට එයා අකමැති දෙයක් නෙවුනේ. ඒකෙන් පටියක් එනවා. එයාට තරහක් එනවා. පටියක් ඇවිල්ලා එර දුක වේදනාව වේගයක් වේදනාවක් බවට පත් වෙන තැන තමයි කායේ කාය ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි කායේ කාය අනුපස්සනාව. ඔතනම එනවා වේදනාව. उत्तम वेदना दुख वेदना वक्ट पटिया का दुख वेदना उड़ा एक दुख वेदना तीयनव सामिस दुखया दुखे तीयन अर केले सहित भव सामिस दुख्या एक वेदनास वेदना पसना एवेला चिता वेग्याम चिते चिता पसना एवेला तम धरण स्वभाव तम दमेशम पसना දංගුක වඩන දෙයක් නෙමෙයි. ඔය හතර එක තැන මේ මතු වෙන එකේ කෑලි හතර වෙන්නේ මෙහෙමයි කියලා පෙන්නුවා. දැන් ඔය එන වේගය අපි දැක්කනම් මුලට හොයන් යන්න ඇයි මට මේක තරහව ආවේ? පේනවා මමන් හදන් ඉන්නවා පොඩි කාලේ ඉඳන්ම කරවිලවලට නයාට අඳුකොල වගේ ගතියක්. කියලා මට පෙන්වන්න බෑ. ඒක මේ මගේ ඇතුළේ තියෙච්ච ගතියක්. ඔය ගතිය පේන්න ගන්න. එහෙනම් මේ හදන් ඉන්න නිච්ච ගතිය පේනකොට ඔය ක්‍රියාවලිය තුල මේක අනිච්ච බව පේනවා හදන් ඉන්න සුඛ ස්වභාවයේ දුක්ඛ බව පේනවා ඒ ගතිය ගතියක් කියලා පේනෝ මේක පවත්ව ගන්න බැරි බව පේනකොට පටිය ගැලවිලා යනවා අර වේගයෙන් ගෙති ගෙති මේ සම්පකම්පිතං විලා රත් වෙලා පිච්චිලා මේ කායේ කාය ආවනි ආයතනික ස්වභාවයට ආයතනික ස්වභාවයක් ආවනි දැන් දැන් ඕකේ එන්නේ නැහැ බත් කනකොට දැන් බත් කනකොට බත් වල රහ දැනෙනවා අන්න ඉන්ද්‍රිය ස්වභාවය කරවිල කන්න ගත්ත ගමන් කේන්ති ගියා අන්න කායේ කාය හරිද දැන් කායේ කාය එනකොට දැන් ඔය වේගේ හොස් කාලා ඇවිලෙද්දී අනිච්ච බව දුක්ඛ බව අනන්ත බව දකින්කොට පටිය ගැලවිලා යනවනි එන්නේ පටිය ගැලවිලා යනකොට එතන කායේ කාය එන්නේ ලිහෙන පැත්තට ඔව් එතන දැන් සංඥාවේ කියලා නෙමෙයි ඇත්තටම නිච්ච වෙච්ච දැන් එතන එතන මැඩම් නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත් වෙච්ච ලෝකේමයි අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඇයි මේ කරවි දැන් දැන් ওই බර වචන වලින් හිතුවදී මේක පටලැවෙනවා. ඒ කියන්නේ දැන් අපි අර හදාගෙන ඉන්න දැන් මට මේ මම ඇයි මේ කරවිල වලට අකමැති? දැන් මේකේ තිරවනේ මගේ අකමැත්ත. ඇත්තටම කරවිල වලට නෙමෙයි අකමැත්ත. ඒකේ තිනර තිත්ත ස්වභාවයට මම තින ඒ ඒ තියෙන තිත්ත ස්වභාවයට තියෙන අකමැත්තක් තියෙන්නේ.
ඒ අකමැත්ත කනකොට එක මගේම ඇතුලේ තියෙන එකක් කියලා පේනකොට මේකට තරහ ගන්න දෙයක් නෑ කියන එක පේන්න ගන්න. අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව පේනකොට මේක තරහ ගන්න තරම් දෙයක් නෙවෙයි මේක මේ මගේ ඇතුලේ තියෙන ස්වභාවයක් කියන එක පේන්න ගන්නකොට අර පටිය ගැලවිලා ගිහාම ඕ එතකොට කායේ කායේ කාය කියන එක අර දැන් රත් වෙලා පිච්චිලා අපි එක නිවෙන්න ගන්න වේදනාව නිරාමිස වේදනාව වෙනවා චිත්තාවේගය ගැලවිලා කියලා හිත නිවීමක් මිදීමක් පස්සදියක් ඇති වෙලා අන්න කුසල මූල ක්‍රියාත්මක වෙනවා එතකොට සංකාර සිතක් ඇති වෙලා ක්‍රියාත්මක වෙවි ගියේක ක්‍රියා සිතක් බවට පත් වෙනවා අව්‍යාකට සිත් කියලා කියන්නේ ওই දෙකම නෙමේ දැන් අපි දැන් මේ තරම් බලනකොට ආ දැන් මේ බන කියනවා මම දැන් මේ හොස්පිටල් එකේ වාඩි වෙලා ඉන්නෝ සිතිවිලි ඕන තරම් ආවනේ ඒවා නිකන් අව්‍යාකට සිත් ඒවා දැන් ඕන තරම් ආවනේ හැබැයි අර කරවිල දැක්ක ගමන් ආපු සිත් ඒ ආපු එක සංකාරය සංඋපදින ක්‍රියාවක් කරන්න තුඩු දෙන දෙයක් වුණා ඇත ඒ සංකාර වෙන්න ඕනේ ඒව නූපදවා ඉන්නවා කියලා මානසිකත්ව හදා ගන්න ඕනේ ඉපදුනාමමයි දකින්න පුළුවන් වෙන්නේ ඒක නිවෙනකොට ක්‍රියාසිත වෙනවා හැබැයි මේ ක්‍රියාසිතක්ද මේ සංකා එහෙම බෙදන්න යන්න ඕනේ එහෙම බෙදන්න ගිය ගමම වැඩක් දා ගන්නවා එතකොට ඔක්කොම පටලැවෙනවා ඒ කියන්නේ කවදාවත් සිත් බෙදන්නවත් හිත බලන්නවත් මේ කියන එකක්වත් බෙද බෙදා බලන්න යන්න ඕනේ නැහැ මේ ඔක්කොම එක තැන එකවර කැටියට වෙන්නේ ඉන්න වෙන් කරන්න අමාරු අර වෙන් කළා පෙන්වන්නේ මේ ක්‍රියාවලිය මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියන එක තේරුම් කරන්නයි ඊ මේ බෙදන්නේ නැත්තම් බලන්න ගියම බෙද බෙද බලන්න ඕනේ එතකොට හොඳමම දේ මුලටම යන්න ඕනේ නිච්ච සුඛාත් අඳුර ගන්න එක තමයි අමාරුම දේ ඒකේ අනිච්ච බව දැක්ක ගමන් අර සංකාරසිත ක්‍රියාසිත බවට පෙරලෙනවා नामपद क्रियापद त्रिजकाय मे लेमसरवलिंग मे शरीर अभी कीन खरजकाय मेघ खरजकाय खाय बलिय शरीर मे खरजकाय मेके अतुल तीन गति हेब अवयव वगे स्कैन कराट पेन देने वे मोलय वकुगडू हृदय वस्तु वगे पेन देने वे मेक मे अभी तुला थेपत्ला तीनवा तेना को बे को तीन की दंडी ने तेन मे अर हेम हमबेन देखने भौतिक हमबेन तेनाकने कर्मज काय कि कर्म बीज गति थेपत्ला तीन खया तीन कर्मज काय मेक खरज काय मेदेक संबंध में चित्रज काय දැන් ඇහැට රූපයක් දකින්න රූප ඕන තරම් දකින්න දැක්කට දැන් ඉස්සලා කරවිල උදාහරණ ගමුකෝ දැන් කරවිල කරවිල කන්න දාලා මම කරවිල අකමැති જાතිය දැන් දකින්නකොටම ඒකට ඇස් දෙකෙන් කරවිල දැක්කා දැන් සංඥාවෙන් මේ අඳුරගත්තා අකමැති දෙයක් කියලා තේරුම් අරගන්නකොට ඔතන අර කර්ම බීජවල තැම්පත් වෙලා තියෙන ගති වලින් දෙනව තල්ලුව අකමැති දෙයක් කියනකොට අන්නේ දුක වේදනාවට වේගයක් හම්බ වෙනවා ඔන්න ඔය දෙක සම්බන්ධ කරනවා හැම වෙලේම චිත්තජ කාය. කරජ කාය කද. බැරුණට පස්සේ වෙන්නේ ඔය දෙක අතර සම්බන්ධතාවය නැති මේ සම්බන්ධතාවය නැති වෙලා යනවා. දැන් චිත්තජ කායක් නැහැ මේ දෙක සම්බන්ධ කරන්නේ. දැන් මැරිච්ච ශරීරයක් තියෙන මృత දේහයක් තියෙනවා. ඒ මృత දේහෙටත් ඇස් තියෙනවනේ, කන් අහය තියෙනවා, ශරීරෙත් තියෙනවා. හැබැයි එයාගේ ඇතුළේ තියෙච්ච කර්ම බීජ පොදිය තව දුරටත් පණග ගහ තව ඉන්දන උප්පද්දවන්න බෑ ආර ශරීරයට දැන් ඒක මැරිලා මරුණට පස්සේ කර්ම බීජ පොදිය ඊළඟට ඒකේ තියෙන ප්‍රතිසන්දිය ලබන්න පුළුවන් പ്രേත ගති නම් බලවත් වෙලා තියෙන්නේ අන්න කර්ම බීජ පොදියේ බලවත්ම තියෙන പ്രേත ගති නම් ඊළඟට උප්පත්ති ලබනවා പ്രേතෙක් කියලා අන්න പ്രേතයට ශරීරය හදා ගන්නවා ගති ටික එතනට ඔක්කාන්ති වෙනවා චිත්තජ කාය ක්‍රියාත්මක වෙලා ආයි එතන කර්ම බීජ හදා යනවා പ്രേතෙක් කියලා එහෙම වෙන්නේ ඔය තුන එකට තියෙන. එතකොට ඒක ක්‍රියාවලිය. දැන් පද නාම පද ක්‍රියාවලිය තියෙන සිංහල භාෂාවෙනේ. දැන් බුද්ධ දේශනාවේ මේ හැමදේම Taman තුල වෙන ක්‍රියාවලින් තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට මේක අර මේ පද කිය පද වලින් කරන විස්තර කිරිල්ලක් නැහැ. සියල්ලම ගන්න ඕනේ Tamanගේ තුල වෙන ක්‍රියාවම තමයි මේ විස්තර කරන්න කියලා තමයි තේරුම් ගන්න ඕනේ. අවසරයි අරමින් දැන් මේ ණය විවන්න
එකට යනවා ඔබතුමී හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැන් ඒකේ මෙහෙමයි තියෙන්නේ දැන් මේ ධම්මගට මුලින්ම යොමු වෙන කෙනෙකුට දැන් කොහොමත් මේ ධර්මය තේරුම් අරගන්න අමාරුයි අපි අතින් සසරේ අරිහතුන් වහන්සේලාට ওই අරිය මග යන කට්ටියට අරිය උපවාද ඕන තරම් වෙලා ඇති සිරි සත් ධර්මයටත් අනේ ඕක බණ නෙමේ ඔය බණ මොනවද ඔහොම කිය කියලා ඇති කියපු නැති කෙනෙක් නැහනේ අරියෝපවාද වෙලා බුද්ධ කියන්නේ දහමට අරිය උත්තමයන්ට ඒ වගේම අපි අතින් ඕන තරම් මිනිස්සුන්ව මැරිලා සත්තුන්ව මැරිලා හිඟි හිංසා වෙලා අනන්තවත් දේවල් අපි අතින් වෙලා තියෙනවා හැබැයි දැන් ඒවත් කර්ම විපාක විදිහට අපි පස්සේ එනවනේ ගෙවි ගෙවි එනවා දැන් ඔය අතර අපි නිවන් දකින්න ඕනා කියන සතර පෙර නිමිති පහළ වෙලා අපි තුල දැන් ऊमनावक कैतवीलाती मे निवीमक विधीमक सनसीमक होयागिनियान पारकटे अंडोन ओकटे अन्न सरसिन कोटम अर अर संसारी गोतागिनापु कर्म विपाक प्रबलव नगेसिरिनो बाधावक विधियट अन्न ए बाधावक विधिर नगेसिटन कोट ओ बनाहन्न आवट बन तेरेन्न ओलुव कैक्कु महद एक्को यान्न इन्न वेलावट मुनवाहरी करदरयक् किला देशनावाहन्न यान्न बैरी वेनु मुनम एक्को निदा वेटेनु मुनवाहरी प्रश्न गोडाक् केनु එන්න ඒ දේවල් විදිහට සම්ම ප්‍රයෝගයක් විදිහට තමයි ඔය කරුණු හතර පළමුව අපි වතක් විදිහට හරි කරන්න කියන්නේ. ඇත්තටම මුලදී මේ දහමට එන අය තුල ඕක වෙන්නේ වතක්. වතක් කියන්නේ උදේ භවස වඳින පුදුන වගේ වතක් කරගන්න. එතකොට අර ඒ කරුණු හතරදී මුලින්ම සමාව ගන්න එක කරනවා අනන්ත සංසාරේ ඉඳන් මේ දක්වා මේ ආපු සසර ගමනේ මගේ අතින් යම් කෙනෙකුට හිංගියක් හිංසාවක් අවඩක් වුණා නම් කමා කරත්වා කියලා කමාව ගන්නෝ ඊට පස්සේ මෛත්‍රී මෛත්‍රිය දැන් ඔතන ඉන්නේ ඇත්ත මෛත්‍රිය නෙමෙයි පරම මෛත්‍රිය නෙමෙයි පරම වෙන්නේ ධර්ම අවබෝධයක් එක්ක අලුතෙන්මම ආපු කෙනාට පරම මෛත්‍රියක් එන්නේ නැහැ එයා ගන්නේ වචනවලින් සාමාන්‍යයෙන් අර මේ සාමාන්‍ය මනුස්ස ගතියේ ඉන්න සුදු ගතියක් නේ මෛත්‍රිය කියන්නේ මනුස්සෙක් තුල තියෙන සුදු ගතියක් නේ අන්නේ ගති ස්වභාවයෙන් අර මනුස්ස ගතියෙන් ඒ සුදු ගතියක් විදිහට මෛත්‍රිය අරගන්න අරන් මේ සියලු සත්වයෝ කෙරෙහි මෛත්‍රිය පතුරවල ටික වේලාවක් අර මෛත්‍රිය සහගත සිතුවිල්ලෙන් ඉන්නකොට සුදු කිරණ ශක්තියක් ජනිත වෙනවා හිස වට ඒකෙන් සත්‍ය ක්‍රියාවක් කරලා පුණ්‍ය අනුමෝදනා කරනවා ඕක හොඳයි. ඔය දේ කර එනකොට ඒ කෙනාට මේ ධර්මය දැන් අහන්න මග පෑදෙනු. අර මොකද දැන් අපිව හරියට මේ සංසාරයට බද්ධ වෙලා ඉන්න මහා ගහක් වගේ. ඕකට බද්ධ වෙලා ඉන්න කඹ තමයි අර කම්මාවරණ ටික. පෙර සසරි කරපු. ඕවැ තින බලය අපි ටික ටික බිඳ ගන්න. බිඳව ගන්න. ඔය පින් අනුමෝදන් කරලා සමාව අරගෙන සුදු කිරණ ශක්තියක් මුදා හැරලා ඒ බලය බිඳිනවා බිඳහම දැන් මේ මුල ගලවන්නනේ හදන්නේ සසර ගමනට බද්ධ වෙන්නේ ඔන්න ඒකට පහසුවක් වෙනවා පහසුවක් වෙනකොට දැන් අර ධර්මයේ හොඳට ශ්‍රවණය වෙලා පටිච්ච සමුප්පාද ධර්මයේ තමන් තුලින් දැක ගන්නවානේ ඒ දැක ගන්න තැනට ආවට පස්සේ ආයමත් උදේ හවස ඔය පොත කරන්න ඕන කමක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ අන්නේ කෙනා ආනපාන කරන තැනම ওই හතරම එකටම වෙනවා. එතකොට වෙන්නේ ආයි උදේ හවස කියලා වෙනම පින්දීමක් වෙන්නේ නැහැ. දැන් තමන්ට අත්තිල්ලක් මත්තිල්ලක් පිච්චිල්ලක් දැවිල්ලක් ආපු වෙලාවට ආනපානේ වෙද්දිම මෙත් අනුසතිය වෙනවා. එයි දැන් දැක්කනේ. දැන් මෙයත් අනාතේ මට බනිනවා නෙමෙයි යාට බැනිනවා. මේ මගේ ඇතුලේ හේතුව තියෙන්නේ. ඕක දැක්කට පස්සේ මෛත්‍රියක් එනවා. ඒ මෛත්‍රිය ඒ වෙලාවේ එයාට විතරක් නෙවෙයි සීලු සත්වයන් කෙරෙහිම අන්න මෛත්‍රිය එනවා ඒ වෙලාවට. නැත්නම් උදේ වෙලාවක් දාන් 6:45ට මෛත්‍රිය පතුරු වුණා කියලා කරන එක අතන්දි වෙනවා. දැන් උදේ අපි කරුණු හතර කරනවා 6:45ට කියන්නකෝ හැමදාම. එතකොට කරන මෛත්‍රිය අතන වෙනවා. එතකොට මෛත්‍රිය එනවා. ඊට පස්සේ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දකින නිච්ච සුඛාත්ත පහ ඇති වෙනකොට හිතේ නිවීමක් සැනසීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන සෝයත් එක්කම සියලු සත්‍යෝම මේ සතර ආපා දුකින් මිදින නිදහස් වෙත්වා කියලා මහා මේ චේතනාව මේ සත්‍යක්‍රියාව එතන එනවා. ඒක වචන වලින් එනවා. වචන නැහැ අර කියලා මං කියන්නේ කටින් කියවිල්ලක් විදිහට නෙමෙයි තමන්ගේ තුලයක එනවා. පුණ්‍යානුමෝදනාවත් සිද්ධ වෙනවා. ඔය හැම දෙෙම
ඒ පින් අනුමෝදන් කරන්න මේ පොතේ තිබුණු වගේ වචන රාශියක් ඕනේ එක සිතවිල්ලයි ඕනේ පින් අනුමෝදන් කරන්න. තප්පරෙන් 1000න් පංගුවක වේගයකින් සිත පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ තරම් ප්‍රබලයි ඒ චිත්ත ඒ සුදු කිරණ ශක්තිය. එතකොට පින් අනුමෝදනා ඒ ඔක්කොම අර අන්තෝජට බහිජට එක තැන කැපෙනවා. දැන් ওই කරුණු හතර වතක් විදිහට බහිජටාව කප කපා ගිහිල්ලා කරුණු හතර මුළු ජීවිත කාලෙම කරත් උදේ හවස ඇතුලේ සංගැටේ දැකලා නැත්තම් ඒක කැපෙන්නේ නැත්තම් වැඩක් නැහැ. කියන්නේ බහිජටාවෙන් ගොඩ යන්න බෑ. දැන් ඇතුළමයි දකින්න ඕන. දැන් කට්ටිය වතක් කරගෙන ඉන්නේ හුඟක් අය. ඒගොල්ලෝ අර උදේට බෙහෙත් පෙත්ත බොනෝ වගේ අරද කරනවා. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ඒක වතක් කරගෙන ඉන්නේ. එතකොට වැඩක් වෙන්නේ නැහැ ඇතුළේ ඒක දකින්න. දැක්කට පස්සේ පොත ඕනේ නැහැ. පොත වැඩකුත් නැහැ කරුණු හතර ඕනෙත් නැහැ. ඒක ඉබේ කියන්නේ මේක තමන් තුළ භාවිතාය බහුලී කතාය වෙනවා. එහෙම තමයි ඒ කරුණු හතරක් කියන එක සිද්ධ වෙන්නේ. हम प्रश्न महते राग देश मोह कियने के मोहय कियने के मुलाव නොදැනීම අවිද්‍යාව කියලා තමයි විස්තර කරලා විස්තර කරන්නේ මෝහය කියලා කියන්නේ දැන් මෙතුවක්කල් ඔබතුමා මේ සසරේ ආවා හැබැයි සංසාරයට බද්ධ වෙන හේතුව හැදෙන හැටි දැනන් හිටියේ නෑනේ දැන් අපි තුල තරහව ඉපදෙන ක්‍රියාවලිය මේ පිරි අපිරි මුල් වෙලා මේ පිරි අපිරි මුල් වෙලා දුක වේදනාවක් හරි සුඛ වේදනාවක් හරි ඇවිල්ලා මේ වේගය ජනිත වෙලයි මේ මගේ තුලයි මේ හේතුව තියෙන්නේ මෙන්න මෙහෙමයි මේ ගින්න පත්තු වෙන්නේ කියන මේ ක්‍රියාවලිය ඔය ක්‍රියාවලියම අපි දකිනවා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිල්ලා මේ විඥාන ශක්තියක් හැදෙන හැටි එතකොට තරහ යන හැටි ඒකෙන් අර ජාති ජරා මරණ වෙලා අනිත් පැයට බැනගෙන බැලකඩ යන හැටි හේතුඵල වෙවි ඵල හේතු වෙවි ආයට ආයට ගෙතන මේ ක්‍රියාවලිය ඔබතුමා විනිවිද දකින්න ගන්නවනේ තමන්ගේ තුලින් දහම තේරුම් ගන්නකොට අන්න ඒ දැකීම තමයි විද්‍යාව පහළ වෙනවා කියන්නේ එතකොට මෝහය කියන එක मोहय कियन एक अयिंकरण बैहितला तमंगे तुल क्रियात्मक वेन लोकये एत्त सत्य स्वभावयो अपि दकिन्न गन्नकोट अविद्याव पहायति वेला विद्याव मतु वेनु एक तमय मोहय नति वेला गिहिल्ला विद्याव मतु वेनवा कियन एक अनिक देन मोहयम मूल वेला वितरक क्रियात्मक वेन तेन तीनो देन අපි දැන් කා දැන් සද්දස සංයෝජනවල මුලින්ම කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට සක්කායදිටි විචිකිත්තා සීලබ්බත පරාමාස ගැලවිලා ගිහි කාමරාග තුනී වෙලා ඊට පස්සේ අනාගාමී ඵලයේදී කාමරාග ප්‍රහාණය වෙලා ගියාට රූපරාග අරූපරාග ක්‍රියාත්මක වෙන්නේ මෝහය මුල් වෙලා ඒ ස්වභාවය මෙන්න මෙහෙමයි දැන් මම ඔක උදාහරණකින් විස්තර කරොත් අපේ මේ කර්ම බීජ පොදිය තියෙන කුණු ටික පල්වෙච්ච පදන්වෙච්ච පාකවෙච්ච කුණු ලිඳක් නම් ලිඳේ උඩම තියෙන ඒවා ඊයේ පෙරේද වැටිච්ච කුණු ටිකනේ අපිට මෙහෙම ලිඳෙන් බැලුවාම පේන්නේ උඩ ටිකනේ උඩ ටික අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා ගිහාම නේද යට ටික පේන්න ගන්න. එහෙනම් කාමරාග පටික කියන්නේ මහා ඕලාරික විදිහට තියෙන ඝන ඝනකමට පේන දේවල්. රාග දේශ. දැන් රාග පේන්නෙත් නෑ දේශ තමයි වැඩිපුරම පේන්නේ. ඒකනේ සුඛාපටි පදාව යන්න බැරි. देश तम हम पेन पास राग पेनो तड़ राग ईलंगट पेन ओयटिक ऐंगला गिहाम तम लिंदे अतुतीन आर मोहमूलिक मोहमूलवेन पेहदिव पेन्न गाँव दैंग पेनो पेन्न इतकोट ये स्वभाव उदाहरण अकर विस्तरकरा बे मुखद हिते अतिवेन स्वभाव किन्ना मारोनी अपिमेतंटे अन्नो දැන් අපි රාග රාග දේශ ටික ප්‍රහාණය වෙලා එතෙන්ට ගියාම ඔන්න මෝහය මේ හොඳටම ක්‍රියාත්මක වෙන හැටි කියලා පේන්න ගන්න. දැන් ඒත් එක්කම අර මෝහය කියන එක සරලවම විස්තර කරනවා නම් අපි තුල සිද්ධ වෙන මේ ස්වභාවයේ ඇත්ත නොදකීම. දැන් මෙච්චරක සංගති හදහදා ආවා අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදකීම. අපි දැන් ගිනි ඇවිලෙන
ගිනි ගන්නා ස්වභාවය මෙච්චරකල් දැක්කේ නෑ. අනුන්ට ඇඟිලි දික් කර කර නෑවේ. දැන් පේනවනේ මේක ඇතුලේ වෙන්නේ කියන්නේ. මේක දකින්නවා කියන්නේම මෝහය අයින් වෙන්න පටන් ගන්නවා. ඒද මෝහය අයින් මෝහයත් රාග දේශ අයින් වෙනවා කියන්නේ මෝහයේ සැලකිය යුතු ප්‍රමාණයක් අයින් වෙන ඔය දෙකත් එක්ක. කාමරාග පටික ප්‍රහාණය වෙද්දී විද්‍යාව මතු වෙනවා. මෝහය සෑහෙන ප්‍රමාණයක් ගැලවෙනවා. සියුම්ම ටික තමයි නිදේ පතුලේ වගේ අන්තිමට තියෙන්න ගන්න. එතකොට මෝහය තමයි ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ අනාගාමී ඵලයෙන් පස්සේ. එතකොට පැහැදිලිවම මේ ස්වභාවයන් හොඳට අත්දකින්න පුළුවන් මෝහය විතරක් නිසාවෙන්. දැන් මුලදදී අර ඔක්කොම එකට වෙන්නේ. නිසා වෙන් කරන්න හරි අමාරු. වෙන් කර කර කියන්න අමාරු. හරි. පැහැදිලි කරන්න. ඔව්. දැන් මෙත් අනුසතිය කියන එකත් මම පැහැදිලි කරානේ. මේක වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි, පද සජ්ජායනා වලින් කරන දෙයක් නෙමෙයි කියලා. ඒ ආකාරයටම අසුබ අනුසතිය. දැන් අසුබ කියලා කියන්නේ සුබ බව අත්හැරීම. සුබ බව අත්හැරීම. ඕක වචනෙන් ගත්තොත් එහෙම අපිට වෙන්නේ සුබ බව අත්හරින්නනේ. ආ. ඔන්න එනවා ලස්සන ගෑනු ළමයි. ගෑනු ළමයා ලස්සනයි. දැන් තමන්ට හිතෙනු හැරි හැරි බලන්න. ඒක සුබ 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 දෙයක්නේ, කැමැති දෙයක්නේ දැක්කේ. එහෙනම් ඒ දැක්කපු ගෑනු ළමයා කෙරෙහි හරි සින්දුවක් කෙරෙහි හරි කෑමක් කෙරෙහි හරි තමන්ට සුබ ආස හිතෙන දෙයක් කෙරෙහි හිත ඇදීලා යනකොට ඔන්න අර පොතෙන් ගත්ත අය බෙදනවා ආවිරාග සිත. දැන් දාන්න ඕනේ අසුබානුස්සතිය. තනිකර යන්ත්‍රයක් වගේ ක්‍රමයක් ඇප්ලයි කරන්න හදන්නේ එතකොට. හරි ඔන්න ආවා ගැනු ළමේ, මේකනම් රාගම තමයි, ෂුවර් දාන්න ඕනි අසුභානුස්සතිය කියලා ගන්න. දැන් දාන්න ඕනි කිව්වට දාගන්න බෑ. ඒක තේරුම් කරගන්න බෑ. දැන් අසුභානුස්සතිය පුරුදු වෙලා තියෙන්නේ අතහැරීම නාතයි, නොවැල්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. දැන් ওই ටික කියනවා අතහැරීම නාතයි, නොවැල්ම නාතයි, අතහැරෙන්නේ නැහැ. ඒකට ඇස් දෙක පියාගත්තත් ඒ රූපෙම පේනවා. අතහැරීම නාතයි, නොවැල්ම නාතයි, මිදීම නාතයි කිව්වට අර රූපෙ පේනවා. දෙම් පේන. ආය ඇරිලා හරි බලන්න හිතෙනු. හිතේ හරි ඇඳුනවා. ඒක හරියන්නේ නැහැ. වෙන ක්‍රමයක් දාන්න ඕනි කියලා ඊට පස්සේ අර රූපෙ බෙදනවා. දැන් උඩම තියෙන හැම ටික ගලවලා දානවා. හිතින් ගලවනවා. උඩම තියෙන හැම ටික ගලවලා දාලා රතු හැම මතු කරලා අර ලස්සනට තිච්ච ගෑනු ළමයාගේ කෑලි කෑලි කොටස් ටික බෙදලා 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 බල්ලා එපාම වෙන දැනකට ගියාම අනේ මේ කැලෙන්න දෙයක් නැහැ මොනවට මං හිත යනවද කියලා ඔන්නේ අන්තං අසුබනුසතිය කොහොම හරි දාගත්තා. දැන් හරි අසුබනුසතිය භාවිතා කරගෙන සුබ සංඥාව අයින් කරගත්තා කියලා හිතන. අන්න ඒ ඔබ අසුබනුසතිය ක්‍රමයක් කරහා කරන්න ගියාම වෙන දේ. එතකොට වෙන්නේ මේ ඇත්තට ඇස් දෙකට ලස්සන ගෑනු ළමයෙක් පේනවනේ. ඇයි ඔබ බොරු කරගෙන හැම ගලව ගලව කෑලි වලට බෙද බෙදා මෙතන ලස්සන දෙයක් නැහැ කියලා බොරුවක් කරගන්න හදන්නේ? තේනවනේ ඔබ බලන්න ඒ කෙනා ලස්සන උනේ ඔබට. එයා ලස්සන උනේ ඔබට. අම්මට කැතයි කියන පුතාට ලස්සනයි කියනවනේ සමහර අය. අම්ම කියන ආපෝ මන්නම් කැමති නෑ ඔය ගෑනු ළමයි. අම්මට කැතුනාට මට ලස්සනයි. එහෙනම් ඔබ මොන බෙදීර දැම්මත් අර ගෑනු ළමයා ඉන්නේ ඔබේ හිතේ. අර කෑම රහ තියෙන්නේ හිතේ. අර රූපයට යාවෙන පෑහෙන ගතිය තියෙන්නේ හිතේ. සුබ සංඥාව කියන්නේ හිතේ තියෙන දෙයක්. අර බාහිරෙන් කෑලි වලට කඩලා කරන අසුභානුසතියක් නෙවෙයි. නම් ඔබ හොඳට බලන්න ඔබේ හිතේ තියෙනවා. දැන් එක එක්කෙනාට එක එක විදිහ ටේස්ට් එක වෙනස්නේ. කොණ්ඩෙ දිග, සුදු, කෙට්ටු, සමහර අය ගුටා මහත, කළු, එක එක අයගේ ටේස්ට් එක වෙනස්. නම් ඔබට ඉච්ඡට පටිච්ච වෙලා නිච්ච සුඛාන්ත කරගත්ත ලස්ස කියන්නේ මේ මේ කියන්නේ මෙන්න මේකයි ලස්සන මේකයි නියම කියන එකක් තියෙනවා. දැන් සමහරු රැප් සින්දු වලට කැමති, වේගෙන් යන ඒවට කැමති. දැන් සමහර කෙනෙක් කියයි මහා කන්දස් ක්‍රියාවක් මොකද්ද ওই සින්දුව කියලා. දැන් ඒයාට කන්දස් ක්‍රියාවක් වුණාට අනිත් කෙනාට ඒක මාර ලස්සන සින්දුවක් නෙනේ. නම් ওই මාර කෑල්ල තියෙන්නේ හිතේ. සින්දුව කෑලි වලට බෙදලවත්, සාරියක් කෑලි වලට බෙදලවත්, මිනිස්සේ කෑලි වලට බෙදලවත් අසුබනුසතිය කියන එකක් එන්නේ නැහැ. ඔබ හොඳට දකින්න අසුබනුසතිය හෝ වේවා, මෙත් අනුසතිය හෝ වේවා, ඔය එකක්වත් පද විදිහට පුරුදු වෙලා කරන්න පුළුවන් දේවල් නෙමේ පින්වතුනි. කරන්න පුළුවන් පුරුදු වෙලා කරොත් වෙන්නේ සමතයක්, වතුර බාල්දියක හැම කවදාවත් දැකලා නැහැ. ඇත්තටම වෙන්න ඕනේ මොකද්ද?
දැක්ම තුලයි මෛත්‍රිය එන්නේ. දැක්ම දකින්නේ මොකක්ද? තමන් දරණ ස්වභාවයේ පටිච්ච සමුප්පාද ධමයට ගලපලා දකින්න. අන්නේ දකින්න කොටේ දැක්මත් එක්කයි මෙත්තානුසතිය එන්නේ. දැක්මත් එක්කයි අසුභානුසතිය එන්නේ. දැන් දකින්වනේ ආ මේ හිත මගේ ඇදීලා ගියාට මේ මෙයාගේ කොණ්ඩෙටවත් මේ කටහරටවත් මේ සුදු පාටටවත් මේ තියෙන උස මහතටවත් නෙවෙයි. මේක මගේ ඇතුලේ තියෙන ටෙස්ට් එකක්. එනවනේ ඇතුලේ. ඔබනේ දැන් ඔය දැන් ඉස්සර ඔකට මම ගන්න හොඳම උදාහරණේ තමයි ඉස්සර රජවරු කුමාරිව හොයනකොට රත්තරණේ කුමාරිව ආම්බනවා. නම් කරුවෙකුට කියන. නෑ නෑ ඔය තාම වැරදි තාම හරියට ආවේ නෑ තාම හරියට ආවේ නෑ දැන් නම් හරි. මෙයා තමයි හිතේ ඉන්න කියන. ඔන්න ඔය රූපේ තනින් තන තියලා ඔය රූපෙට රූපයක් හොයන් ඉන්න කියලා තමයි කුමාරිව හොයන්නේ අවන්. දැන් රත්තරන් පිළිමි තැන් තැන් වල තියලා ඒ රූපේ වගේ රූපයක් හොයාගෙන අරන් එනෝ මෙන්න මෙයා. ආ හෙයා තමයි මගේ හිතේ හිටිය කෙනා කියලා සරණ පාවා ගන්න. අරන් හිතන්නකෝ රජතුමා යුග ජීවිතේ ගත කරලා මිය පරලව ගියා යම් දවසක කියලා. නැවත ඉපදුනා කියන්නකෝ ආයිත් මිනිස්සෙක් කියලා. ආයිත් අර කුමාරිව හොයනවද නැද්ද? හොයන. ඒ කුමාරිට හම්බ වෙන්නේ අර කලින් හම්බෙච්ච කුමාරිමමද? නෑ අර තමන්ගේ හිතේ රීන රුවට සමාන වෙන රුවක් හම්බ වෙන වෙන කුමාරියෙක්ගේ. එහෙනම් ඔබ මේ ආදරය කරේ අනේ මගේ පණ කී කී ආදරය කරන එක්කෙනා මාරු වෙනවා. ඒ පණ මාරු වෙනවා. ඇතුළේ දින එක්කෙනා තමයි හොයන්නේ. ඒ පණ නෙවෙයි ඊළඟට හම්බෙන්න වෙන පණක්. ඒ ඇතුළේ දින රුව තමයි ඊළඟට හම්බ වෙන්නේ. එනම් මේ ඇතුළේ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා පදම් වෙච්ච පාක වෙච්ච නිච්ච සුඛාත් වෙච්ච ගතියනුයි අර බාහිර රූපය කියවන්නේ. නම් ඔන්න ඔය දැක්ම මුලින් එන්න ඕන. ඕක එන්නේ නැතුව මේ එක දවස් අදම බණහන් ආපු කෙනෙකුට සතර කමටහන් වඩන්න කියලා පද ටික පුරුදු කරලා ආනපානි කරන්න කිව්වට කවදාවත් ආනපානියක් වෙන්නේ නැහැ පින්වතුනි. මුලින් බුද්ධ දේශනාව දකින්න. පටිච්ච වෙලා සංඋපාද වෙන මේ ධර්මතාවය දකින්න. අවාසනාවකට ඔබ හැම වෙලේම වැඩක්මයි හොයන්නේ. ආනපාන කියන්නේ වැඩක්. ආනපාන කරන්න යනවා කියන්නේම වඩන්න යනවා කියන්නේම ඔබ වැඩක් හොයනවා. වැඩ හොයන්න කැමති අය වැඩ හොයනවා. හැබැයි ඇත්ත ඒක වැඩක් නෙවෙයි. ඒක දැක්මක්. කරන්න දෙයක් නැහැ. දකින්න දෙයක්. අවාසනාවකට වැඩ හොයනවා. ඉතින් වැඩ හොයන අය ක්‍රමත් හොයනවා. වැඩේ කරන්න ක්‍රමයකුත් තියෙනවා. ක්‍රමෙත් හොයනවා. ක්‍රමේ හොයලා පුරුදුත් වෙනවා. පුරුදු වෙලා කර කර ඉන්නවා. අනාත එකයි මං කියුවේ හංසයා දියෙන් කිරිවෙන් කරන වගේ වැඩක් කියලා මෙතන තියෙන්නේ. බොහොම සිව්. වරද්ද ගත්තොත් ඉවරයි. බොහොම සිව්. ඒ තරම් සිව්. අන්න එතකොට දැක්මත් එක්ක එනවා සුබනුස්සතිය. එතකොට බලන්නේ ඒ කෙනාට මගේ හිත ඇදීලා යන්නේ මොකකටද? දැන් කොණ්ඩෙට. දැන් එයා කටහඬට. මම මේකට වටිනාකමක් දීලා මේ වගේ රූපයකට මේ වගේ හැසිරීමකට මේ කතා කරන විලාසි මාර ලස්සන විලාසෙ ලස්සන මිසක ඒක එයාට කරුමෙටේ ගෑනු ළමයට විලාසවල ටික තිබුණා. ඒක හින්දානේ හිත ගියේ වෙන කෙනෙකුට ওই ටික තිබ්බනම් එත්තනෝ. එහෙනම් ඔබ ආදරය කළ තිනේ බාහිර පුද්ගලයෙකුටද? නෑනේ ස්වරූපයන්ටනේ. පස් දෙනෙකුට ස්වරූප ඔය රූපේ ඔය ආස කරන ස්වරූපයන් පස් දෙනෙකුට තිබුණොත් පස් දෙනාටම හිත යනෝ. වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. ඒක වළක්වන්න බෑ. දැන් මටම පමණි කිව්වට බෑ ඉතින් මටම පමණි කරගන්න බෑ කවදාවත් කිසි කෙනෙක්. මොකද ඔහුගේ හිතෙත් ඒ ආවෙන පෑහෙන ගති වලට ගැලපෙන අය ඉන්න පුළුවන් ඕනතර. අපේ හිතෙත් ආවෙන පෑහෙන ගති ඒ ගතිත් වෙනස් වෙනවනේ. දැන් මේ ගති ටික අවුරුදු දැන් ඔබ මීට 16කට පෙර නම් විවාහ වුණේ ඒ තීච්ච ගති නෙවෙයිනි දැන් තියෙන්නේ. දැන් ඒ ගති වල ඉන්නේ මැනලා මෙයා හොඳයි කියාගෙන අරගෙන ආවේ. දැන් ගති වෙනස් වෙලා නම් දැන් හොඳ නෑ එතකොට. දැන් හරියන්නේ නැහැ. දැන් හොඳ නැහැ. දැන් කියනවා මං කරගත්ත ලොකුම මෝඩකම තමයි මේක කියලා. දැන් කියනවා. ඇයි ඒ කාලේ නේ කරේ? දැන් ලොකුම මෝඩකම නිවැරදි කරගන්න කියලා අනිත් එක්ක නවයින් කළ වෙන එක්කෙනෙක් ගිහින්. ආයි කරගන්නෙත් ලොකුම මෝඩකම නවයි ඉතින්. ඒක පින්වතුනි මෝඩකමක් නෙවෙයි. විවාහ වෙන්න, කසාද බඳින්න, දරුවෝ හදන්න, ජීවිතේ විඳින්න, ඉඳවන්න එපා. ජීවිතේ විඳින්න. මේ ආයි ආයි කියනවා ඒ නිකන් අනේ කසාද බඳලා වැඩක් නැහැ දරුව හදලා වැඩක් නැහැ ෆිල්ම් බල එහෙම කරන්න ඕනේ ජීවිතේ විඳින්න. ඒ විඳින ජීවිතේ තුල ඔබේ කර්ම බීජ පොදිය හැපි හැපි ඇවිසි ඇවිසි මතු වෙනකොට ලස්සනට පටිය දකින්නකෝ. දැකලා අනිච්ච දුක්ඛ නැද දැකලා ඔය පටි ටික ගලව ගන්න සංසාරයෙන් එතර වෙනවා. මාංච මුකුත් නැහැ.
දැන් කරපු මෝඩකම් මෝඩ ඉතින් අපි හැමෝම මෝඩයිනේ මෝඩයි කියලා පස්සෙවලි වෙන්න දෙයක් නැහැ මෝඩකම තමයි මේ දහම නොදකීම වෙන 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 මෝඩකමක් නෑ ඔබ කවදාවත් කරපු ඒක තමයි මෝහය මුලාව මෝඩකම බුද්ධ දේශනාවේ තියෙන මෝහය මෝඩකම වෙන ඔය කරපු කිසි දෙයක් මෝඩකම් නෙවෙයි ඒවා වෙන්න තියෙච්ච දේවල් උනේම හොඳටම දැන් හිතනවා නම් අනේ මේ කිනාව විවාහ කරගත්තේ මගේ මෝඩ කිසිම මෝඩකමක් නෑ එතන ඒ ඒක හරහා අවදි වෙන ඔබේ ලෝකයේ දකින්න දැන් ගැණු ළමයෙකුට හිත යනකොට ඒ දකින්න ඒ ස්වභාවය කෑමකට දකින්න දැන් අසුබනුසතියක් කියලා රස පොලොස් ව්‍යංජනයක් මාර රහයි දැන් දුවට ඇදිලා යන අනේ දැන් මේක කටට ගියාම මේ වගේ ගානට චප්ප වෙනව උගුරෙන් පල්ලෙහාට ගියාම වමනේ වෙනව ඊට පස්සේ මෙහෙම වෙනව කිය කිය අසුබනුසතිය වඩනවා අර රසට තියෙන කෑමට පිළිකුල් කර කර වඩන එක එපා වෙන්න ඒක එපාම කරගන්න හිතින් එතකොට එනවා දේශය ඉගෙන ඔබ ඇලෙන්න බයයි ඇලෙන්න තින බයට ඒක අයින් කරගන්න පිළිකුලක් හරි මොනවා හරි කළා අර්ථ විකෘති කරලා වෙනස් කරලා ආස හිතෙන් නැති දෙයක් බවට පත් කරගන්න ලොකු උත්සාහයක් දරනවා එතකොට ඇති වෙනවා අප්‍රිය වේදනාවක් අනිත් පැත්තෙන් ගෙතෙනවා දැන් ආසාව නැති කරගන්න ගිහිල්ලා ආසාව කැමැත්ත අකමැත්තක් කරගන්නවනේ මුලින් විකෘති කරගන්නවනේ කෑම විකෘති කරගන්න රූපේ විකෘති කරගන්න කෑලි වලට බෙදලා කැමැත්ත අකමැත්තක් කරන් දේශපැත්තෙන් ගොතා ගන්න පටි ලස්සනට ඒ පැත්තෙන් ගොතා ගන්න හිතනවා රාගය අයින් වෙලා ගියා කියලා අයින් වෙලා ගියනේ ට්‍රක් එක මාරුණා විතරයි උනේ අර පැත්තෙන් මේ පැත්තට දෙක කොයි පැත්තෙන් හරි ඔබ අහුණ ගැටේට එහෙනම් වෙන්ට ඕනේ මොක මොක කටද මේ ඇතිලා යන්නේ මොහු කටද මේ වෙන්නේ කියන එක මිච්ච වෙලා සුඛ වෙච්ච ගතියම හොයාගන්න එක පොඩක් අමාරු තැන දැන් ඒක තාම තේරිච්ච නැති කට්ටියක් තිනු දැන් මම මේ කියන එකෙන් ගති අපි ගතිය දකින්නවලු දැන් ගතිය දකින්නවා කියන්නේ ගයනු තියනු යනු වචනේ ගතිය නෙමෙයි ඇතුළ තියෙන අර ස්වභාවයක් තියෙන ස්වභාවය ඔබම දකින්න මොකකටද මේ වටිනාකම දුන්නේ මොකක්ද මම මේ ලස්සනයි කියන දේ ඉතින් ඕකේ ඒ කියන්නේ Taman දීපු වටිනාකම ඉච්ඡට පටිච්ච වෙනවා කියන්නේ මේක මහා වටිනවා කියලා වටිනාකමක් දෙන හරයක් තියෙන දෙයක් විදිහට දකින්න දකින්න කොට අර පටිය ගැලවිලා ගිහාම අවසානයේ ඉච්ඡ ඉතුරු වෙනවා ඔන්න ඔතන වැදගත්ම තැන ඔබ ඉච්ඡත් අයින් කරන්න හදන ඉච්ඡ අයින් කරන්න බෑ නියමිත බුද්ධ දේශනාවේ හරියට දැක්කොත් ඉච්ඡ ඉතුරු වෙනවා පටියයි ගැලවිලා යන අවසානයේ ලස්සන කෙනෙක් ආව ලස්සනයි කැත කෙනෙක් කැතයි හැබැයි මට එයා ලස්සනයි මට එයා කැතයි අනිත් කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඒක අර ඉන්ද්‍රිය ස්වභාවයෙන් වෙන්නේ පටිය වැටෙන්නේ නැහැ දැන් ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පාන්න යනවා කිව්වහම බුදුහාමුදුරට දුක එන්නේ නැති පටියට ඇතිලා අනේ කී කියා යන එකක් උනේ නැහැ නිරාමස දුක්ඛයක් උනේ ඉච්ඡා ඉතුරු වෙනවා අකමැති අකමැති දෙයක් වෙන්නේ දැන් ජේතවනාරාමේ හාමුදුරුවෝ දෙපැත්ත දෙවිදිලා වාද කරගෙන මේ මේ රණ්ඩුවක් වුණා බුදුහාමුදුරුවන්ට ඒක විසඳ ගන්න බැරුව පාරිල්ලේ වනයේට වැඩම කළා අකමැති දෙයක් උනේ අකමැත්තක් තිබුණා මෙච්චර ධර්මයේ කියන මේ මොනවද මේ කරන්න කියලා දුක හිතෙන්නේ නැති හැබැයි පටියක් නැහැ පටිය ගැලවුණා පටිය ගැලවෙන්නේ කොහොමද පටිය ගැලවෙන්නේ ඔබත් ගිනි ආරම්ම ආනපාන වෙවි වෙවි වාර ගානක් ලක්ෂ ගානක් වෙලා 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 තමයි පටිය ගැලවෙන්නේ මේ එකපාර අදම මේ අඩස් ගාලා ඔක්කොම කපලා දාන්න බෑ එහෙම කපන්න බෑ තරහ අරන් 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 පාන පාන වෙලා වෙලාම පටිය ගැලවෙන්නේ ඇලිලා ඇලිලා ඇලිලාම පටිය ගැලවෙන්නේ හිමින් වෙන්නේ කුණු සලා හැරෙන්නේ කුසල සැලිසලී යන්නේ බුරුතු පිටින් ගලවල මෙහෙම ගලවල දාන්න බෑ දැන් හිතන දැන් මං අදාන එහෙම කරන්න උත්සාහ ගන්න යන්න එපා. දැන් සමහර විතර දවල් සතෙන් කෙලවරක් කරලා දා ගන්න වැඩ ඉවරයක් කරනවා කියලා පටන් ගන්න. හතෙන් හතනේ ආවම උපරිම අවුරුදු හත ගැන හිතන්නේ. එච්චරට හදිසි ඒකට. එච්චරට හදිසි ඒකටත්. ඒ පාර අදිටානියක් කරන් ඔෆිස් එකේ නිවාඩුත් දාගෙන ආනපාන කරන්න පටන් ගන්න දවස් 7ක් ගෙදරට වෙන. ඒ බුද්ධ දේශනාවේ හතර අදිපට්ඨානෙ තියෙනවා ආනපාන කරාම නිවන් දකින්න වැඩේ අවමේ දවස් 7ෙන් පුළුවන් කියන. දැන් තියෙන තදියමට දවස් හතර ඉක්මනට කරගන්න ආදෝ. එහෙම කරන්න බෑ පින්වතුනි. ඔබ මුලින් බස් එකට ගොඩ වෙන්න. බස් එකේ ආසනයක වාඩි වෙන්න. බස් එක තමයි මේ අරිය පරිශ්‍රණ යන මේ ගමන. ඔබේ බස් එකට වේගයක් තියෙනවා. ඒ වේගෙට බස් එකට යන්න දෙන්න බස් එක ඇතුලේ දුවන්න එපා. දිව්වට වැඩක් නෑ. බස් එක යන වේගෙට යන්න බස් එක ඇතුලේ දිව්ව කියලා වේගෙන් යන්න බෑ. බස් එක ඇතුලේ දුවනු නැගලා. ඒ කියන්නේ ඉක්මටි ඉක්මට කරගන්න ඕනි කියලා. එහෙම ඕනේ නැහැ මේ වෙලාවේ දැන්
දැන් තව ඉස්සරහට කාපු නැති කැම ජාටි තියෙන සං ඉප දෙන්න තිනේවා. ඉතින් කොයි හරි පාටි එකට ගියාම තමයි ඒව හම්බෙන්නේ. අද ඔබ දාගන්නු නීතිය මම පාටි වලට යන්නේ. මම පාටි වලට යන්නේ කියලා දාගෙන ඉන්න සං ඉප දෙනවනේ. අපරාදේ. අර ඒ කැම කාලා දැන් ඉස්සරහට හම්බෙන්න තින්නේ ඔය කැම. ඒ කැම කාලා මතු වෙන්න තීట్లా මේ දැක ගන්න තීච්ච කමටහනක් මිස්සුනා. අපරාදේ. පාටියට යන්න කෑම කන්න මේ මතු වෙන එක දැකලා මේ වෙලාවට පටිය ගලවිලා යන්න දෙන්න. ඉතින් ඔච්ච හරි හරි පහසුයි. මොනවද බලන්නකෝ මේකේ තියෙන අමාරු දෙයක් කරන්න තියෙන අමාරු මොකක් හරි කරන්න වැඩක් තියෙනවද? කරන්න කිසි දෙයක් නැහැ. කාලා බීලා හොඳට ඉන්න තියෙන නිදහසේ. එතකොට දැන් තින් ඒ කියන්නේ තමන්ගේ ඔය එක එක ගති මතු වෙන ස්වභාවයන් දැක දැක පටිය ගලවි ගලවි යන්නයි තියෙන්නේ. අසුභානුස්සති දැන් ඒ විදිහට තමයි පටිය ගැලවෙන්නේ. නිච්ච සුඛාත්ත කියලා දැක්මත් එක්ක එනකොටයි අසුභානුස්සති ඇත්තටම හරියටම ක්‍රියාත්මක වෙන්නේ. සුභ ඇතහැරෙන්නේ. නැත්නම් සුභ හිතලා අතහරින්න බෑ. ඕක අර ක්‍රම විදිහට කරන්න ගියාම වෙන්නේ සමතේම ඉන්නව හැමදාම විපස්සනාවට මාරු වෙන්නේ. ඒ කියන්නේ මුල ගැලවෙන්නේ නැහැ. මම ඒ හින්දා තමයි ක්‍රම කියන්නෙම නැත්තේ. ක්‍රම කියන්නෙම නැහැ. කවුරු මොන විදිහට හෙව්වත් ක්‍රම කියන්නේ නැහැ කිසිම දවසක. क्रम कि क्रम क्यूअद क्रम अलगे हिवे इतने विपसनावट यान कवदावे हितले अन्न विपसना धर्मता दखीने वाक्यो क्रम क्रम कि क्रम अक्तने मगे मम नो क्रम दंडितने पावित मगे तो हेमेन बै असुभासती दुनवा इक वचन क्रम एहमती चुटा कि मेम दें असुभास तेरूंगा बेरी उन बेरीवे पटच समुपाध्य तेरला उत्तम पटच समुपाध्य तेरूंगा तो तेरण होनीसा पलवनी परीक्षने तेरण पटच वेला समुपाध विनवा की अंदे मुखा ओकम होयान ओक पोतिन तमंग तुंग होयान देशनाहन एचरकोटी पेहदी उभयार्थ साधने के लिए लौकिक लोकोत्तर दिपत्तम दीवन दी लौकिक दीवन की निकांग हदन वे अभी होंदको अभी पिंकरण दान दिन किसी के हिता हेम दाम मैत्री कण बुधुआ दिनो मेचर दुस महापेद कर दिनो कठिन पिंकम कण हों मैकराने हों मैकराने अपने होंदोनी लौकिक हितनवाणी एक पिंकाम बलिंग एव करलाम कवदावत एक लौकिक वेन्न है मुकद एक अतुले लव होंद होंद सपवा जीवित गत करीगन गत्स संपत् लेंडगील अतुलावा इच्छ लौकिया एक पटिचवेला एक नीच सुखात करम कर्ण तरम पिंकाम कर इतकोट एक लौकिक वितराय लोकन पेट गिहिल කුණුටික හෙම්මමයි හැබැයි පටිච්ච සමුප්පාද ධර්මතාවයේ කෙනෙක් දැක්කොත් එයා පින් කරන විදිහේ චරිතයක් නම් එයාගේ පින් කරන ගතිය ගතිපොදියේ බහුලව තියෙනවා එහෙමත් තියෙනවා දැන් එහෙම අය බලන්නේ එහෙම අය කොතන ගියත් තග්ගාල බලන්නේ දානයක් දී ගන්න තැනක් තියෙනවා තග්ගාල බලන්නේ මොකක් හරි ලොකු කැපී පෙනෙන මොකක් හරි වැඩක් කරන්න පුළුවන් ගතිය ඉස්මතු වෙනවා එතකොට ඒකත් ගතියක්. ඒ කියන්නේ දැන් ගොඩාක් පිළ ගොඩාක් සමාජයේ ඔය ඒගොල්ලන්ගේ මේ කම්ම විපාක අනුව සැප විඳින කට්ටියක් ඉන්නවා. හොඳ ඒ කියන්නේ ඒගොල්ලංග මුහුණකට බැලුවාම දැක්කහම හොඳ පුණ්‍ය ශක්තියක් තියෙනවා කියලා පේනවා ඒ අය දිහා. ඒගොල්ලන්ට ඔය යාන වාහන හැමදේම තියෙනවා. මේ පෙර කරපු පුණ්‍යක් විපාක ගොඩක් ගෙවනවා. एक गतिथ पेरेती नीन ये गतियम पण गहनव निवाण मगेदे इतकोट बण पेत गति दाड़ता मुलते तंगाल मोनवाद दिन पुलवा मोनवाद अड़पा मोनवाद मेतन दिनो दिनेमता टे स्मे एक गति अक्दी बलागा गति अक् पुलवा हूँ अक्केला लौकिक सूय विंदा
මේ ධර්මය අවබෝධ වෙච්ච තැන අපි හිතමු හොඳටම සැප සම්පත්තියන ලෞකික ජීවිතේ සුඛිත මුදිත වෙච්ච කෙනෙක් කියලා හොඳටම ගත කරන කෙනෙක්. ඒ කෙනා වුණත් මේ ධර්මය අහනකොට පටිච්ච වෙලා සංඋපාද වෙtti ඔන්න ඔය දැන් දැන් සමහරුන්ට දාන දෙන්න ගිහිල්ලා හොඳ දැන් බලන්න කෝකේ තියෙන වේදනාව දැන් හාමුදුරුව මෙච්චර ගාණක් ගෙනල්ලා හොඳට දාන දී ගත්තා හරි ලස්සනට පින් අනුමෝදනාවත් කරා මට නම් අදරයට නිින්දයයි දන්නේ නිින්දයයි දන්නේ එතන තිනවා අත්තිල්ලක් මත්තිල්ලක් පිච්චිල්ලක් හොඳ පින්කමක් හිත පිරීම hina යන්න කරපු ගමන් නිින්ද යන්නේ බලන්න ඇයි අරකම අරකම මතක් වෙනව අයියා එන හිතේ මාන සතුට මාන සද පිනා ගිහිල්ලා ඒ සතුට තුලත් තැවීමක් ඒකේ තියෙනවා මත්වීමක් පිනවීමක් තියෙනවා එතකොට ඔය පිනවීම තුල කුණු සලා හැරෙන්නේ කුණු එකතු වෙන උන ඔය ස්වභාවයත් නිච්ච සුඛාත දැකලා අනිච්ච බව දුක්ඛ බව දැකලා පටිය ගැලවිලා ගිය තැන ලෞකික සුවයත් යාට එනවා ලෝකෝත්තර සුවයත් එනවා එහෙනම් එයට උභයාර්ථ සාධනීය කියලා කියන්නේ කුණු ටික ගැලවි ගැලවි යනකොට පින් දීලා අමුතෙන් පතන්න දෙයක් නැහැ විපාක ලැබෙනේම ලැබෙනවා නිවන් මාගේ හරියටම ඔබ ගමන් කරනව නම් ඔබ තුල අන්තෝ ජටා බහි ජටා දෙකත් කැපෙනවා අර කරුණු හතරත් එතරම් සිද්ධ වෙනවා ආනපානෙත් වෙනු නිච්ච සුඛත් පහයති වෙලා කුණු ටික ගැලවි ගැලවි යනකොට මේ ජීවිතේ Tamanට සිද්ධ වෙන යහපත් දේ එන්නේ එන්නේ යහපත් පැත්තට හැරෙනවා තීන බාධක ටික ටික අඩු වෙලා යනවා නේද මුලින්ම එනවා කර්මස්ථාන දෙක ගොඩාක් ප්‍රශ්න එනවා හැබැයි Tamanගේ කුණු ටික ගැලවි ගැලවි යනකොට තව එන්නේ නැහැ ඉවරයි නම් තව එන්න විදිහක් නැහැනේ ප්‍රශ්න. රටේ දේශපාලනයේ මුක වුණත් රට මොනව වුණත් රට බංකොලොත් වුණත් කන්න නැති වුණත් අපිට අර හිසේ යම්මට කොට්ටේ මාරු කළා කියලා ඉස්සරහදී හොඳ වෙන්නේ නැහැනේ. දැන් සමහරව අපෝ මේ රටේ ඉඳලා හැදේ වෙන රටකට යනවා. ඒ ගියත් යන්නේ මේ හිතනේ. මේ කර්ම බීජ පොදිනේ මේ කුණු ගොඩනේ අහිට තුස්සගෙන යන්නේ. ඉතින් එතන ගියත් එතන ඔෆිස් එකේ එක්කිනඩ තීරෂියා කරනවා. ප්‍රමෝෂන් වලට කට්ට ගහනු මෙතනත් ගහනු එතනත් ගහනු ඇමරිකාවට ගියයි ඕස්ට්‍රේලියාවට ගියයි කියලා අමුතුවෙන් වෙනස් වෙන්නේ නැහැ මේ ගති ටිකම එතනටත් යන්නේ එහෙනම් ඔබ දැන් රට මාරු කළ බලන්න දැන් අර මිනිස්සු කතාවට කියනවා දැන් නම් පිටරටකට යන්න බෑ ඔක්කොම ඉන්නේ ලංකාවේ අය කියලා ඇයි දැන් මේන් ගිහිල්ලා ඔක්කොම කට්ටේ ඉන්නවානේ එතකොට දැන් හැම රටකම ඉන්නවා මං කියන්නේ ඒ රටේ හිටියත් මේ රටේ හිටියත් ඔක්කොම මිනිස්සු පෘථග්ජන අයනේ कोई अपे हम मुन पाटुना भाषाव मुखुना अभी हम मनुष्य पृथ्जन खेले सहिता ये अटवल वली डिप्लिन हदलती सिस्टम वली अभी हितन हरी हरी शांत दात कटी तम ये इनकी ඒගොල්ල ඉන්නවනේ මේ සිස්ටම් එකක් හදලා ඒක යටතේ ඒගොල්ල පාලනය වෙලා සොයන් විනයක් ඒගොල්ල තුල ඇති කරලා අර ලස්සන රූප පෙන්නගෙන ඉන්න අපි හරි හොඳයි කියන්නේ ඉකලංගේ ඇතුලෙත් ඔය කුණු ටික එහෙමම තියෙනවා. අපි ඇතුලෙත් ඔය කුණු ටික තියෙනවා. අපේ සිස්ටම් එකක් නැති නිසා අර හොඳට මතු වෙලා එනවා අපේ අය. පහර ගන්නෝ, පෙස්සම් ගන්නෝ, දඩ ගන්නෝ ඔක්කොම දිනනවා අපි. අපේ සිස්ටම් නැහනේ. ඒක නිසා අපි කෙලින්ම කුණු කෙලින්ම වීසි කරනවා අනිත් අය. අර කට්ටියව යටපත් කරගෙන සිස්ටම් එකෙන් පාලනය වෙලා ඉන්නේ. හැබැයි ඔබේ රටට ගියත්, මේ රටට ගියත්, කොයි රටට ගියත්, වැඩි ඕනේ බ්‍රහ්ම ලෝකෙට ගියත්, දිව්‍ය ලෝකෙට ගියත් ආයෙන්නේ පැයිති මෙතනට. එහෙනම් ඔය එකකවත් නෙමෙයි ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සාධනීය ඔබ තුල ඇති වෙන එකම පාර ඔබේ කුණු ටික ගලව ගලව යන්න. එතකොට කොයි රටද රට ආදාල නැහැ, රස්සාව ආදාල නැහැ, ඉන්න තැන ආදාල නැහැ. හරිම සැපේකින් සුවේකින් සහනකින් ඉන්න පුළුවන්. කොටින්ම කියනෝ නම් ප්‍රශ්න නැහැ. දැන් අහනවා දැන් මේ රටේ ප්‍රශ්නියක්ද යන්න හිතුවද තවදුරටත් ඉස්සරහටත් ඉන්නද කල්පනාව? මම නම් කියනවා ඕ ඉන්නවා. ඉතින් රට මාරු කරා කියලා ප්‍රශ්න මොනවත් වෙන්නේ නැහැ. ඒ විසඳුමුකුත් නැ දැන් අපිට ඇයි අපිට හම්බ කරන මුදල මදි වෙලා තින්නේ හොඳට සෝදිසි කරලා බලන්න හොඳට සෝදි කරලා බලුවොත් ඔබේ මාණයට ඔබේ ලොකුකමට අනිත් ගෙදර කෙනත් එක්ක සම වෙන්න ඔබ කරන දේවල් නිසා නෙවෙයිද බලන්න ඒ වගේ එකක් නෙමෙයි දහහක් හොයාගත්තේ ඔබට හොඳට බැලුවම ඔය ටික ඔක්කොම කපාගෙන කපාගෙන ගියා නම් අම්මෝ මේ පඩිය වැඩිත් එක්කනේ ජීවත් වෙන්නේ හොඳටම වැඩි එතකොට චුට්ටක්වත් මදි නෑ හොඳටම වැඩි ඔබ හරියට ඒක බලන්න හොඳටම වැඩි ඊළඟට ඔක්කොම මේ අනවශ්‍ය වැඩයි අපි කරන්නේ ගොඩාක් දේවල් එහෙම වෙලා තමයි මුදල නැති මුදල අන්තිමට කියනවා නම් මුදල කියන්නේ හරියට කලමනාකරණය කරගත්තොත් ඒව එකක්වත් ප්‍රශ්න වෙන්නේ නැහැ දැන් දැන් අපි ස්ට්‍රයික් කරනෝ පඩිමදි වැඩි කරන්න මේ ඉතින් එහෙම අවශ්‍යතාවයක් එන්නේ නැහැ ඇත්තටම ඔබ ඔබ තුලින් හයියට මේක දැක්කනා
ඔබට කීය හරි ඔබට 20000 හරි 40000 හරි 50000 හරි ඔබට ඔය රැකියාව උරුම වෙලා තියෙන කම්මදායාද කම්මබන්දු පොලිසිය සේවය කරන්න වෙලා තියෙන හෙද රැකියාවක් කරන්න වෙලා තියෙන වෛද්‍ය වෘත්තිය කරන්න වෙලා තියෙන ගුරු වෘත්තිය කරන්න වෙලා තියෙන පාරේ පිච්චි පිච්චි කම්කරුවෙක් වෙලා පාරේ තාය දාන්න වෙලා තියෙන ගොවියෙක් වෙලා ගොවිතැන් කරන්න වෙලා තියෙන ඔබේ හේතුවක ඵලයක් නේ කවුරුත් ඔබට කරපු දේවල් නෙවෙයි හේතුවක ඵලයක් එහෙනම් ඔබේ හේතුවක ඵලයකටයි ඔය රැකියාව ඔබට උරුම වෙලා තියෙන ඔබ ඒකෙන් මෙච්චරයි මෙච්චරයි මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ ඒකේ ගෙවෙන විදිහට යන්න දෙ යන්න දෙන්න. කියන්නේ මේ ලෝකේ යන විදිහ අපට වෙනස් කරන්න බෑ. ඒක සාමූහික ප්‍රතිපලයක් විදිහට මේක වෙනස් වෙනවා නියම ධර්මතාවය. අපි නැවත නැවත ඉපදෙනවා නම් අපිට ওই ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනවා. අපි කරන්න ඕනේ සංසාර ගමනට අපි බද්ධ වෙන හේතුව ගති ටික නිදහස් වෙලා අපි ගමනින් අයින් වෙනෝ මිසක අපට ලෝකේ හදන්න බෑ. සමාජේ හදන්න බෑ. අපි ඒක වෙනස් කරන්න යන්න බෑ මොකද ඒක සාමූහික කටයුගේ ප්‍රතිඵලයක් සාමූහික වාත්විදින ඉරණම ඒක අපිට වෙනස් කරන්න බෑ තනි පුද්ගලයෙකුට නියාම ධර්මතාවය වෙනස් කරන්න බෑ බුදු කෙනෙකුටවත් පින්වතුනි අපිට කරන්න පුළුවන් එකම දේ මේ නියාම ධර්මතාවයට අපිව යටත් වෙන හේතුව දැකලා හේතුවේ මිදී නිදහස් වෙලා අපි ගමන කෙලවර කරගන්න එක විතර නැත්නම් අපි කිනු අපේ හෙට උපන් දරුවට කෝ අනාගතය හිට උපන් දරුවට අනාගතේ එයා හේතුඵල හදාගෙන ආපු විදිහට එයා ගතගතාගෙන යා. එයාගේ අනාගතේ අපිට හදන්න බෑ. එයාත් හේතුඵල කරගෙන ඇවිල්ලා මේ කාලේ මේ රටේ මෙහෙම ඉපදෙන්නේ බඩකින් ඉන්න වෙනවා නම් ඉන්න වෙන්නේ ඒකත් එයාගේ හේතුවක ඵල. අපේ දරුවන්ට රටක් හෝ කිව්වට ඒක වෙන විදිහට වේවි. ඒක සාමූහිකව වෙන දෙයක්. අපිට එක එකමුතුව මෙහෙම කෑ ගැහුවා කියලා වෙනස් කරන්න බෑ. හැබැයි ඉතින් අර ඒකත් දැන් අරගල කවදාවත් ජය ගන්න නැත්තේ ඇයි? අරගල කරුවන්ගේ හිත පිරිසුදු හිතින් වුණ අරගලයක් කළොත් ඒක ජය ගන්න. දැන් ඇත්තටම තමන්ගේ හිත, ඒ කියන්නේ දැන් පිරියා පිරියා එක්ක රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් කරනකොට ඒ කළු කිරණත් එක්ක එතන එන්නේ නැහැ නේ සත්‍යක්‍රියාවක් එන්නේ නැහැ නේ කළු කිරණ අරගල ජය ගන්න බෑ ඉතින්. ඒ ඒව ඒව තුලින් වෙන්නේ තව තව ප්‍රපාතයට වැටෙන එක අපි. එතකොට අපි අපිට පුළුවන් සුදු කිරණ ශක්තියක් ඇති කරගෙන අපේ දැන් අද මේ වෙලාවේ තියෙන මේ කිරණ ශක්තිය මතයි හෙට දවස තීරණය වෙන්නේ. අපිට අද මේක වෙනස් කරන්න පුළුවන් නම් අපි 100කින් එක්කෙනෙක් මේ ලෝකෝත්තර මගට ඇවිල්ලා මේ ධහම දැකගෙන අපිට පුළුවන් නම් මේ මේ අන්න ඒ අනුවයි පරිසරය සැකසෙ. එතකොට ඒ පරිසරය සැකසෙන ධර්මතාවයක් තියෙනවා. එතකොට ඒ දේවල් ගොඩාක් හිත හිතා යන්න ගියොත් අපිට අපේ පැත්ත හිතන්න බැරි. බාහිර දේවල් එච්චර හිතලා වෙහෙසෙන්න ඕනේ නැහැ. ඒව යන විදිහට යද්දී. තමනුයි මේ ගමනේ නිදහස් වෙන්නේ. ඒ උභය අර්ථ සාධනේ වෙනවා තමන්ගේ පැත්තේ කුණු ටික ගැලවි ගැලවි යනකොට නිකම්ම අර අපි කියන ගල උඩ හිටියත් බත් හම්බෙර. දැන් මිනිස්සුදුරු කන්න නැහැ කියලා. හැබැයි බඩකින්නේ නොවියදී යුතු කෙනෙක් නම් එයාට බත් හම්බෙර කොහෙන් ආ एक वेन्नी एक वेन दे वेनवा दंगार तुर्की सिरिया महामेकल बेरी चाय तिटी सती गांद हरी बेरी बेरे ओडिना बेरेवन अंदे वगे तम एक नियम धर्मता क्रियात्मक एक नस्कर දැන් අපි කියනවා කවුරු හරි මේක කළා අයියෝ පව් මේ මිනිස්සයා හරි අසරණයි බලන්නකෝ මේ අපි තුමු දැන් භාර්යාවකුයි නෝණ කෙනෙක් මහත්යෙකුයි නෝණ කෙනෙක්ුයි මහත්ය හැමදාම නෝණට ගහනවා කියලා හිතන්න අපි දැන් හිතනවා මහා අසාධාරණයක් ඇයි අර මිනිස්සයාට ගහන්නේ යන්න ඕනේ කාන්තා හිංසනයට හියුමන් රයිට්ස් ලියන්න ඕනේ මේක පොලිසියට කියන්න ඕනේ අපිට එනවා ඔන්න අපි අර යන දෙක දැකලා දුක වේදනාවක් ඇවිල්ලා අපි තුල වේගී වේදනාව ආවේගී ඇවිල්ලා අපි දැන් පත් වෙනවා දැන් අපි මේ හියුමන් රයිට්ස් යන්න හදනෝ 119 ගහන්න හදනෝ කොමාරි කෝල් කරන්න ඔහොම යනෝ දැන් අපි තුල වේගියයි අතන හේතු බලයක් නේ ගහපු එක රිටර්න් එකක් දෙන්න බෙදා ගන්නවා දැන් හේතු බලයක් නියන් අපිට ඒක දැකලා මේ අපේ ගතිය එක්කයි අපි මේ හේතු අපේ පිරියපිර ක්‍රියාත්මක වෙලයි අපි තුල වේගියා ඉතින් ඕක දකින්න අපිට ඉතින් ওই හැම දුක් විඳින මිනිස්සෙක්ම මුදවන්න බෑ කොච්චර මිනිස්සු ගුටි කනවද කොච්චර මිනිස්සු වේදනාවෙන් මේ වෙලාවේ කෑ ගහනද තුවාල හැදිලා පිළිකා හැදිලා කොයිතරම් සත්තු මිනිස්සු මහා අඳෝනා දෙනවද මේ වෙලාවේ මේ මොහොතේ ඔක්කොම මුදවන්න පුළුවන් ද අපිට අපි මොන නීති මොන දැම්මත් මොන සිස්ටම් හැදුවත් පුළුවන් ද ඒගොල්ලන්ගේ හේතුඵලයක්නේ
අපටත් ওই ටික වෙනවා. එහෙනම් අපි හැමෝටම පුළුවන් වෙන්නේ සසර දුකින් මිදින නිදහස වෙන පාර ඒ අයටත් කියලා දෙන්න. වේලක් කන්න දුන්නට අද ගහන එකෙන් බේරගත්තට ආයි ඊළඟ සසරේ හරි ආයි ගොටි කන්න වෙනවා. මේ જાතියේ ගුඩි නොකා හැටියත් ඊළඟ පාර හරි ගොටි කන්න වෙනවා. ඉතින් ඕකට අනේකයි අපි දකින්න ඕන. ඉතින් ඔය ටික තවයි කියන්න තියෙන්නේ. दहमट आपगाम वरदान කරුණු හතර පොත කරන්න ඕනේ කොහොම හරි මේ මේ ඒ කියන්නේ හිතනවා පින් දීලම ණය ගෙවන්නේ ණය එහෙම ගෙවන්නේ නැහැ ණය ගෙවන්න හේතු වෙන්නේ මේ ඇතුළේ තියෙන ගති තීනතාවකල් අපිට සසරේ කූඩු හැදෙනවනේ අපි කූඩු හැදෙන්නේ හේතුව ගැලවෙන එකයි මුලින් දකින්න ඕනේ නැත්තම් එළිය ගැටේ කොච්චර වාත් කැපුවා කියලා වැඩක් වෙන්නේ කපල ඉවරයක් කරන්නත් බෑ ආයි ගෙතනවා ආයි ගෙතනවා ඒ කපල ඉවර කරන්න බෑ ඒ කියන්නේ ඇතුළේ තියෙන හින්දා ඇතුළෙන් එළිය එක හැදෙනවනේ එළිය එක කපලා යන්න බෑ තුලෙම්මම දකින්න ඕන. එකයි මං කිව්වර එළිය පැත්තකින් අල්ලන්න යන්න නැතුව ඒ වත්වල ඔක්කොම දැම්. මේ ධර්මයේ අපිත් පරීක්ෂණේ කරන් යද්දි එක එක තැන් වලින් අල්ලන් කරන් ගිහින් නිවැරදි උනාට පස්සේ ඒක නිවැරදි කරනවා. අනිත් පැට නිවැරදි කරනවා මේක කරලා හරියන්නේ නැහැ. ඔක වතක්. කරාට වරදක් නැහැ. ඒක වතක්. ඒ කියන්නේ මුල්ලදී ද. ඒ ඔක්කොම වත්තික කර කරා හරි කමක් නැහැ. පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක දැක්කනම් ඔබතුල ඔය වත් ඔක්කොම ගැලවිලා යනවා. ගැලවිලා යන්න දෙන්න ඉතින්. දැන් මේක අහලා ඊට පස්සේ දැන් මෙච්චර කල් කරා කියලා හිටින් නම් පොත වහලා විසිකලා දාන්නත් එපා. මොකද දැන් තාම මේ ඒ කියන්නේ සතර කරුණු හතර කර 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 යන්න අතරේ ඒකෙම්ම ගොඩ යන්න හිතන්න එපා. ගොඩ යන්න බෑ. ඒක වතක් විදිහට ඔය ජීවිත කාලෙම කර කර ඉඳී වැඩක් නැහැ. තමන්ගේ සම්මුල හැමම පළවෙනි ප්‍රධාන හේතුව පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්න පටන් ගන්න.
එක දැක දැක යනකොට අර පොතේ කියවිල්ල ගැලවිලා අයයි පොත අතහැරිලා අයයි එකත් අත අතහැරෙන්න ඉඩ දෙන්න හැමදේම එහෙම අත හරිනවා නෙමෙයි අතහැරෙනවා දැන් ඕකත් අල්ලගත්තනේ පොත කරන්න ඕනේ කියලා අල්ලගත්තනේ දැන් අල්ලගත්තෙත් හේතුවක් හින්දානේ මෙහෙම ප්‍රශ්න තියෙනවා ණය තියෙනවා ඒක පින් දෙන්න ඕනේ කියලා ඒක යම් වතක් විදිහට යනවා මේක වතක් කියලා හිතලා ගලවන්න යන්න ඕනෙත් නැහැ ගැලවෙන්න ඉඩ දෙන්න ගැලවෙනවා හරියට දැක්ක ගමන් ගැලවිලා යන්න ගැලුණාට අර හොඳටම කරුණු හතර හොඳටම පාවිච්චි වෙනවා අනපානෙදි හොඳටම පාවිච්චි කරන ගැලවිලා කියන්නේ ඒක අත්හැරිලා නැ වෙන්දටත් වඩා හොඳට දැක්මත් එක්කම උපරිමෙන්ම හොඳටම ක්‍රියාත්මක වෙන්න ගන්න දැක්මත් එක්ක එහෙමයි වෙන්නේ පටිගය දකින්නේ කොහොමද ඕ සූම් තාක්ෂණයේ නැදින්න කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා පටිගය දකින්නේ කොහොමද කියලා පටිගය කියලා කියන්නේ අර තමන් දැන් වේෂයේ පටිගය ඒක දැන් වේෂය කියනෝ තරහ කියනෝ පටිගය කියනෝ ක්‍රෝධය කියනෝ වෛරය කියනෝ වචන ගොඩක් ඇයි වචන ගොඩක් උනේ තරහවත් එක එක විදිහයිනේ තරහව එක එක විදි තියෙනවා මේ එක එක යාළුකමට තරහ වෙනේවත් තියෙනවා වගේ එක එක જાතිය තරහවල් තියෙනවා පටිගය කියන එකේ ස්වභාවය තමයි අර ඒක තමන්ට තමන් එක්කම එන තරහ තමයි පටිගය ගොඩක් වෙලාවට පටිගය විස්තර කරන්න එහෙම දැන් තමන්ම තමන් එක්කම තරහ වෙනවනේ ඕක ඇති වෙනවා මෙන්න මෙහෙම කරන්න ගියාම මම හොඳම උදාහරණයක් ගන්නම් පටිගය තේරුම් ගන්න දැන් කෙනෙක් මේ බණ අහන්නේ ඇවිල්ලා ධර්මයේ තේරුම් අරන් ආ හරි මොකද්ද කරන්න ඕනි ආනපානෙනේ තරහයනකොට මෛත්‍රී ගන්න ඊට පස්සේ අසුබණුස් මේ මරණණුස්සති ඊළඟට බුද්ධණුස්සති වඩන්න කියලා පුරුදු වෙනවා පුරුදු වෙලා දැන් එයා ඊට පහවදා ඉඳන් ඕක කරන්න පටන් ගන්නවා කරන්න පටන් අරගෙනකොට තරහව එන්නකොටම ওই ටික දන්න ක්‍රම වලින් මතුරලා කොහොම හරි කරනවා ඒ කරත් ඊළඟ දවසේ ආයෙත් තරහයන් එන්න එන්නම එන්න එන්නම තරහයනකොට එතකොට තමන්ට තමන් කෙරෙහිම තරහක් කියනවා කොච්චර කරත් මට තරහ යනවනේ මට මාවත් එපා වෙනවා අයියෝ මට කරන්න බෑ මේගොල්ල බයිනකොටම මං කොච්චර බණින් නැතුව ඉන්නවා කියලා හිතුවත් කට කියවගෙන යනවනේ මට මං ගැනම තරහයි කියලා කියනවනේ මට මං ගැනම තරහයි කියලා කියනවනේ අන්න ඕක තමයි පටිගේ තමන්ට තමන් ගැනම තද තරහක් එනවා මොකද තමන් තමන්ව පාලනය කරන්නේ තමන්ට අවශ්‍ය විදියට තමන්ව පාලනය නොවනකොට තමන්ට තමන් ගැන තරහක් එනවා ඉතින් ඔය පාලනේ තමයි මානසිකත්ව වලින් වෙන්නේ මානසිකත්ව ගොඩාක් හදාගෙන නොයළී ඉන්නවා නොගැටී ඉන්නවා කියපු ගම ඔබ මස් මාළු කන එක බලෙන් අතර කොන්න ණය වෙනවනේ මාළු කනෝ මස් කනෝ මේ සත්තුන්ගේ මේ ණය වෙනවනේ අපෝ ණය වෙන්න බෑ කියලා අර බාහිර ගැටේ කපන්න කපල නිවන් දකින්න හදන මුලින් එතකොට මස් මාළු කන එක නතර කරලා අද ඉඳන් මං කන්නේ උයන්නේත් නෑ ඕන ගෙඟුට කියලා උයා ගන්න එකයි ඇත්තේ කියලා එදට වෙලා ඉන්නවා දැන් ගේනේව උයන්නේත් නෑ තද තීරණයක් ණය වෙනවයි කියලා මේ මස් මාළු කන්නේත් නෑ උයන්නේත් නෑ ඊට පස්සේ දැන් ගෙදර මහත්තයලත් දැන් වෙන ගෙඟුට කියලා උයා ගන්න දැන් මේකනේ එපා වෙනවා දැන් මේ භාවනාවකට ගිහින් ඇවිල්ලා මාළු ටිකක්වත් උයාගෙන කන්න නෑ මෙතන කී කී දැන් එයත් ප්‍රශ්නේ අපි තද්දම තීරණේ ණය වෙන ඔයා ණය වෙලා ඔයා යන්න සසලේ මට නම් බෑ යන්න ගියේ කියා දැන් තමනුත් එහෙම කර කර ඉන්න ඊට පස්සේ හැබැයි දැන් මාහත්ය කමන්නේ මම හදාගෙන කන්නම්කෝ මට ඕනි කමට කියලා දැන් එයා තනියම හදා ගන්නවා කියලා කියමුකෝ දැන් හොඳට තෙල් දාලා බදින සුවඳෙන් තමන්ට කටට කෙල උනනෝ නේ කෙල උනනවා රහත් වෙනවා පොඩේ තුටක් කන්න ආසාවක් එනෝ එතන එක පාඩම දක්වන බෑ ණය වෙනු ණය වෙනවා කියලා නොකා ඉන්නවා ආසාව වෙනු නොකා ඉන්නවා එතකොට ඔබට තරහ එනවා ඔබත් එක්කම තරහකුත් එනවා අර කණයත් එක්ක තරහ එනවා උයනයත් එක්ක තරහ එනවා ඔක්කොමත් එක්ක තරහය. ඇයි තරහ යන්නේ? ඔබ පාලනය කරන්න හැදුවා ඔබේ ස්වභාවය ණය වෙනවා කියලා මස් මාළු බලෙන් නොකයි නැහැ. ඔබ පීඩණය මානසික පීඩාවක් නැති කරගන්න හැදුවා. මා එතන ලොකු ප්‍රෙෂර් එකක් උයන එක්කිනාව එපා වෙනෝ කියන එක්කිනාව එපා වෙනෝ කණ එක්කිනාව එපා වෙනෝ කණ එක ඇත්තෝ කි සුවඳෙන්නේ නැති වෙන පැත්තකට ගෙනහිල්ලා. ඇයි තවන්ගේ පිරියාපිරි ලෝකේ ක්‍රියාත්මක වෙලා සුඛ වේදනාව මතු වෙලා ඕස් කාලා මෙතන රත්තිල්ල පිච්චිල්ල එනවා. ඒක දකින්න බෑ. ධර්මයේ දැක්කේ නෑනේ. දැක්කේ දහම අර ණය වෙනවා කියලා බාහිරින් දැක්කා. ආපු පළවෙනි දවසේම ණය වෙනවා කියලා ඔන්න දාගත්ත ඒ මාංචුව. ඒ මාංචු කොහොමද පින්වතුනි ගැලවෙන්නේ
කවුරුත් කිව්ව පළිට නොකා ඉන්නව නෙමෙයි ඔබට කන්න හිතෙන්නේ ඇයි කියලා බලන්නකෝ ඇයි කන්න හිතෙන්නේ ඇයි ආසේ කි මාඩ රහක් තියෙනවනේ මාළු රහක් කරවල හොද්දේ රහ කරවල බැද්දාම ඉකරා යුවාම ඉකරා මාළු බැද්දාම ඉකරා මාළු ඇඹුල් තියල් තව රහ එක එක රහ ඔබේ ඔබට ඇතුලේ තියෙන මේ රහ මාඩ රහයි කියලා ඉච්ඡට පටිච්චලා පටිච්චට අවිච්චලා නිච්ච සුඛාත්ත කරගත්ත කාතිය ඔය ගතිය දකින්න දවස් 10ක් 15ක් කන්න සිද්ද වෙයි කාලා ආනපාන වෙලා ගතිය ගැලවිලා අතහැරිලා ගිය දවසට අන්න ඔබ මස් මාළු කෑමෙන් අත හරිනවා නෙමේ අත හැරෙනවා එතකොට ඔබට කොච්චර රසට මේව කළ සුවඳ දාලා ආවත් අර කඩට ඒකේ සුවඳට සුඛ වේදනාවක් කියයි හැබැයි ඒ උයන කෙනා කෙරේ තරහ යන්නෙත් නැහැ තද ආස රස පෙරේත කමක් එන්නෙත් නැහැ පටිය ගැලවිලා ගියා ඕකයි ඔන්න පටිගෙට උදාහරණ ඔය වගේ තමයි පටිගෙ ඇති मुकुत नौकर मुकुत नौकर वैडी कुमें कल हरिम मम तमार वेटन किया मुकुत नौकर මේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ධර්මතාවයත් එක්ක පිරියාපිරි අඳුර ගන්න ඕනේ. ඒ තමන් මේක මාඩ රහයි කියලා මාරයි කියලා වටිනාකමක් තියාගෙන ඉන්න ස්වභාවය හොයා ගන්න ඕනේ. ඒක හොයාගත්තාම ඒ හොයා ගන්න එක තියෙනවා එතන කරන්න. මුකුත් නොකර ඉන්නව නෙමෙයි. තමන්ගේ ලෝකය විද බලන එක තියෙනවා එතන. එහෙනම් ඔන්න පටි හැදෙන මම මුකුත් කරන්නේ නැහැ කියන හින්දා පටි ගැලවිලා යන්නේ නැහැ. එහෙම ගැලවෙන්නේ නැහැ. තමන්ගේ ස්වභාවය දකින්න ඕන. ටික ටිකක් කියන්නේ මේ මුකුත් නොකර හිටියට ගැලවෙන්නේ නැහැ. තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝක කියන්නේ පිරියාපිරි ක්‍රියාත්මක වෙන ස්වභාවය දකින්න. ඔකට මම තව පොඩි උදාහරණයක් කියන්නම්. දැන් කෙනෙක් ඉන්නෝ ගෙවල් දරුවන් හොඳට අතුපතු ගාලා පිරිසිදු කරගෙන අද මගේ වැඩ ඉවරයි කියලා පැත්තකට වෙලා ඉන්න කියන. දැන් එයා ඔහොම ඉන්න අතරේ හොඳට පිරිසිදු කරපු තැනක අපිටම බෙඩ්ෂීට් එකක් හරි පුටුවක් හරි දරුවෙක් ඇවිල්ලා එතන බත්ඇට වටලා වතුර කෝපියක් පෙරලලා මේ කිලිටි කරන වෙනස් කර. දැන් තරහ යනවා. Tamanට එකපාරට තරහ යනවා. තරහ ගියාම දැන් ඕක ඔක දකින්නකොට ආ මට තරහ ගියා. तरह गी तरह मगे गतिया मे दरुअत मई तरह गी याट मैत्रीको मन तरह गाने सूपत्तेवा हेमोम सूपत्तेवा सूपत्तेवा अत्यम मुखरी मंहदागर नीच भव अनीच 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 भव दकीन वकील पद्धति का मतुरा कील आन पाने वेन्नी अयो तरह गी हट सोलब हट बेलो एट मार दरुअपेट नवे तरह गी හොඳට හොයලා බැලුවොත් තේරෙනවා ඔබේ හිතේ හදාගෙන ඉන්නවා අදට වැඩ ඉවරයි දැන් මම Facebook යන වෙලාව. අදට වැඩ ඉවරයි මම අතුපතු ගාලා ඔක්කොම වැඩ කළා දැන් මම නිදහසේ පුටුවට වාඩිලා Facebook එකේ පැයක් විතර ඉන්න වෙලාව. මේ වෙලාවේ ආයෙර ඔක්කොම මම හදාගෙන හිටියනේ දැන් එකක් මට නිදහසේ ඉන්න ඕනි කියලා. ඉතින් ඒක නිච්ච. ඒක තමයි ඔබේ නිච්ච සුඛත්. අනේ ඒකයි ඒ කේස් එකට අදාළව ඒ සිද්ධියට අදාළ එක දකින්න පුළුවන් ඔබටමයි ඔබේ හිත මට කියවන්න බෑනේ ඉතින් කොහොමද නිච්ච සුඛාත දකින්න කියලා දෙන්න බෑ ඇත්තටම හේතුව තියෙනවා ඔබ මොකට හරි විරුද්ධ වෙනවා නම් ඇත්තටම හේතුව තියෙනවා දැන් බලන්න අරගල කරන්න යන්නේ කවුද පඩිමදියෙක් කියලා ටක් ගාලා යන හැබැයි රටගෙන තමයි කියන රටට ආදරේටලු යන්නේ ඇත්තටම ඇතුලේ තියෙන වෙන එකක් දැන් එහෙමනේ තියෙන්නේ මං කියන්නේ තමන්ගේ ඇත්තම හේතුවක් තියෙනවන්නේ තමන්ගේ ඇතුළෙම තියෙන නිත්‍ය සුඛාත්ත එක හොයාගන්න. ඉතින් ඒක හොයාගන්න උදාහරණ 100ක් ගත්තත් බෑ. ඇයි මේ ඇත්ත වැහිලා තියෙන්නේ? පෙන්නන එක නෙවෙයි ඒක යට තව හේතුවක් තියෙනවා. ඒකට තව හේතුවක් තියෙනවා. ඇතුළෙම හොයාගෙන යන්නේ. එතකොට හරියට පටිය හොයාගන්න පුළුවන්. ඒතර ලොකු වැඩක් තිනු නිකන් ඉඳලා බෑ. පටිය ගැලවෙන්නේ. එහෙම වෙලා තමයි පටිය තමන්ගේ ලෝකය දකින්න එකයි වෙන්නේ. එතකොටයි පටිය ගැලවෙන්නේ. කාල වේලාව පැය 3ක් විතර කතා කරා ප්‍රශ්න ගොඩක් දුරට කතා කරන්න ඇති කියලා. තව ඉතින් ඔබට ප්‍රශ්න මතුවේ ඉදිරියේදී ඕන තරම් ඒවට ඔබම උත්තර හොයමින් යන්න අනිවාර්යයෙන්ම මේ දේශනා තුල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මගේ මිතිමිට පෙර කරපු සියලුම දේශනා අන්තර්ගත වෙනවා දම්සක් කියලා YouTube channel එකක් තියෙනවා.
DHAMSAK ගහන්න DH එකත් එක්ක ගහන්න දම්සක් කියලා ටයිප් කරන්න දම්සක් කියන YouTube channel එකේ දහම් අටුවාව කියන YouTube channel එකේ දම් තරණ කියන channel තුනේම මීට පෙර කරපු සියලු දේශනා තියෙනවා අලුත් කෙනෙක් නම් දම්සක් කියන YouTube channel එකේ සුවෙන් සිටීමට මගක් කියලා තියෙනවා playlist එකක් ඒකේ දේශනා අංක 1 2 3 කියලා දේශනා අංක 13ක් තියෙනවා මේ කියපු දේවල් නොතේරෙන කෙනෙක් නම් ඉගෙන ගන්න කැමති නම් ගැඹුරු වචන නැතුව සරලව 1 ඉඳන් 13 දක්වා දේශනා පෙළක් තියෙනවා ඒ දේශනා ටික කීප වතාවක් අහන්න ඔබට මේ දේවල් පැහැදිලි වේවි ඒ අතර මේ වගේ සජීවීව කරන දේශනාවලටත් සම්බන්ධ වෙන්න ඒත් එක්කම මීරිගම ධර්මායතනයේ අතිපූජනීය ගෞරවනීය අරහතුන් වහන්සේ විසින් මෙහෙවන බුද්ධ භාවනා වැඩසටහන තියෙනවා හැම මාසිකවම දවස් 7ක් ඒ බුද්ධ භාවනා වැඩසටහනටත් හැකිය අයුරින් සෑම දිනම සහභාගී වෙන්න කියලා තිල්ලීමක් කරනවා උන්වහන්සේගේ ධර්ම දේශනා අඩංගු වෙනවා සිරිසත් ධර්මය .net වෙබ්සයිට් එකෙත් ඒ වගේම පරම නිබ්බාන YouTube channel එකේ ඔය ටිකේ තියෙන දේශනා අහන්න එතකොට ඔබට තව මේ දේවල් පැහැදිලි කර ගන්න පුළුවන්. එහෙමනම් හොඳයි පින්වතුනි අපි මේ වෙලාවේදී එහෙනම් පැය 3කට ආසන්න කාලයක් දහම් කරුණු කාරණා සාකච්ඡා කරලා අර කෙන්ද කෙන්ද එකතු කරලා කඹයක් හදන වගේ පුංචි තැනකින් පටන් අරන් බොහෝම ගැඹුරු තැනකට ගෙනල්ලා නැවැත්තුවා. හැබැයි ඉතින් සමහරක් තාම මේකේ කොනක් පටක් හොයාගන්න බැරි වෙලා ඉන්නවා ඇති. හැබැයි ඒත් මම විශ්වාස කරනවා ඔබට යම් ඡායාවක් යම් වෙනසක් මෙය මොකක් හෝ මෙතන දෙයක් තියෙනවා කියන පණිවිඩයවත් ඔලුවට ගියා නම් එය ඔබ ලද වාග්ය ඒ පණිවිඩයේම ඇති ඔබට මේ පරීක්ෂණය ආරම්භ කරන්න. ඉතින් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබේ ලේමා සටිනහර වලින්ම ඔබේ හිතින්ම වංකවෙන්න ඕනි ඔබට සසන ගමනින් මිදිනදහස් වෙන්න ඌමනා කියන හැඟීම ඒක ඔබ වෙනුවෙන් වෙන කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ තුල ඒ උතුම් හැඟීම, උතුම් චේතනාව, උතුම් අදිඨානය ඇති කරගෙන අද සිට මේ ඉදිරියේ ජීවත් වෙන කාලය තුල ධර්මදේශනාවලට හැකිතාක් සවන් දෙමින් මේ පරේක්ෂණීය නියලෙමින් මේ දහම් ඇස උපදවා පහදවාගෙන මේ ඡාතියේදීම උතුම් වූ පරම නිබ්බාන සුවේ නිවී සැනසෙන්නටම මේ සියලු පින්වතුන්ට හේතුපත්‍ය සැකසේවා ඒ සඳහාම ධර්මතාවයේ ක්‍රියාත්මක වේවා කියලා මම අදිඨාන කරනවා. ඒ වගේම පින්වතුනි අද දිනේදී අපි මුලින්මම පින් අනුමෝදන් කරන්න ඕනි ඇත්තටම අපි තුල අපි ඔබ ආපු මේ සංසාර ගමනේදී මේ ආපු ගමන ඔබ තනිව ආවත් ඔබට සහසම්බන්ධ වෙච්ච ඔබට බහිජටාවෙන් සහසම්බන්ධ වෙච්ච අය අනන්තයි අප්‍රමාණයි. ඔබව හදූ වැඩූ දෙමෝපියෝ අනන්තයි. ඔබට ඔබ සමග හිටිය සහෝදරයෝ ඔබට උගන්වපු ගුරුවරු අනන්ත සසරේ ඔබ අතින් හිඟි හිංසා වැඩ අසාධාරණකම් වෙච්ච අය සත්වයෝ පුද්ගලයෝ අනන්තයි අප්‍රමාණයි. එදා ඔබ අතින් දැන හෝ නොදැන කළපු ඒ වරදට ඒ සියලු සත්වයෝ පුද්ගලයෝ කමා කරත්තා කමා කරත්වා කමාව ලැබේවා කියලා කමාව ලබා ගන්න. ඒ වගේම පින්වතුනි අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා ඔබ තුලින් දැස් කරගත්තා වූ යම් පුණ්‍යානු සම්භාරයක් වෙත්නම් ඒ වගේම මේ මොහොතේ ඔබ තුල හිත තුර ජනිත වූ ඒ සියලු පුණ්‍ය සම්භාරයන්ගේ බලයෙන් ඒ සියලු කුසල ඒ සියලු පුණ්‍ය ශක්තියින් ඒ සියලු සුදු කිරණ ශක්තියින් වහා වහා ක්‍රියාත්මක වෙලා ඒ සියලු සුදු කිරණ ශක්තියින් ඔබෙන් යම් පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් විත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. මේ වේලාවේ ඒ පුණ්‍ය ශක්තිය ලබා ගැනීමට අපෝසත් විදිහට උප්පත්තිය ලබා ඇති සත්වෙක් පුද්ගලයෙක් වෙත්නම් ඒ අය වෙනුවෙන් මේ පින් පවරමි මේ පින් කැප වෙත්වා කියලා පින් පවරන්න පින් කැප කරන්න. ඒ වගේම පින්වතුනි ඔබ අප සෑම සිරිදනාටම දෙපයින් නැගී සිටින්නට මේ ජාතියේදී අතහිත දුන් ඔබේ දෙමව්පියන්ට ඔබේ ගුරුවරුන්ට ඔබේ යම් හිතින් කයින් වචනයෙන් උදව්වක් උපකාරයක් කළ යම් සත්වේ පුද්ගලයෙක් වෙත්නම් ඒ අය සුජීවත්ව සිටිනම් ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ සියලු පුණ්‍යානු සම්භාරය එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා ඒ වගේම සුජීවත්ව ඉන්නේ සෑම සිරු දිනාටමත් මේ සිරි සද්ධර්මයේ ශ්‍රවණය වේවා මේ මනුස්ස ජාතියේම සසර දුකින් එතර වෙන්නටම හේතුපත්‍ය සැකසේවා කියලා අදිඨාන කරන්නේ
එවැගේම පින්වතුනි අද දිනයේ කාසල් වීදියේ කාන්තාරෝහලේ මෙවැනි මැදින් පුන් පොහෝ දින මෙවැනි ධර්ම දේශනාවක් ඔබ අප වෙනුවෙන් සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කළා අපේ ඒ වගේම කවුද මම හිතනවා මේ ඇත්තට මේක බොහොම උතුම් චේතනාවක් පෙරදරි කරගෙන කවුද ඔබතුමියගේ නම ජානකී කරුණාසිංහ වෛද්‍යතුමිය විශේෂඥ වෛද්‍ය ජානකී කරුණාසිංහ වෛද්‍යතුමිය තමයි මට මේ ආරාධනාව සිද්ධ කළේ එතුමිය මේ සිරිසත් ධර්ම දහම් මගේ ගමන් කරමින් එතුමිය ලද සුවය සැනසීම අන් අයටත් බෙදා දීමට උදාර චේතනාවෙන් එතුමිය සේවය කරන මේ රෝහලේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ සියලු අයටත් මේ අදවැනි පුන් පොහෝ දවසේක මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී කරුණාසිංහ වෛද්‍යතුමියගේ උතුම් චේතනාවක් පෙරදරි කරගෙනයි අද දිනයේ මේ දේශනාව සංවිධානය කළේ. ඉතින් එතුමියටත් එතුමියගේ නමින් ඒ වගේම මේ දේශනාව සංවිධානය කරන්න සහ සම්බන්ධ වෙච්ච උදව් උපකාර කළපු ඒ සියලුම සේවක සේවිකාවන්ටත් ඒ සියලුම වෛද්‍ය එතුමියන්ටත් තුමන්ලටත් ඒ සියලුම කාර්ය මණ්ඩලයටත් එතුමන්ලාගේ නමින් පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ සියලුම ආචාර්ය ඒ සියලුම සේවක සේවිකාවන්ටත් ඒ වගේම ඒ වෛද්‍යතුමියන්ටත් ඒ හෙද හෙදියන්ටත් ඒ සියලුම අයටත් මේ සිරිසත් ධර්මය මේ ඡාතියෙම ශ්‍රවණය වේවා මේ ඡාතියෙම උතුම් වූ පරම නිබ්බාන සුවෙන් සුවපත් වන්නටම මේ උදාර වූ පුණ්‍ය කර්මය උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අපි අදිට්ඨාන කරමු. ඒ වගේම පින්වතුනි වාට්ටු අංක 5-6 සේවය කර අභාව ප්‍රාප්ත වූ උපස්ථායිකා චන්ද්‍රලතා මහත්මිය අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. එතුමිය මේ විශ්වයේ මොනියම්ම හෝ තලයක උපත්තිය ලබා ඇතනම් එතුමියට අප දෙන මේ පුණ්‍යානුමෝදනාවන් ඇසේවා. එතුමිය මේ අවස්ථාවේ අප විසින් මේ දෙන්නා වූ සියලු පුණ්‍යානුමෝදනාවන් ලබාගෙන මේ ඡාතියෙම සසර දුකින් එතර වෙන්නටම හේතුකත්ය සැකසේවා. දුගතිගාමී උපත්තියක් ලබා ඇතන් සුගතිගාමී වෙන්නටත් එතුමියට මේ පුණ්‍යානුමෝදනාව හේතු වේවා කියලා අදිට්ඨාන කරනවා. ඒ වගේම අභාවක් ප්‍රාප්ත වෛද්‍ය සචින් කොළඹගේ මහතාට ඒ වගේම කාසල් වීදියේ කාන්තාරෝහලේ සේවයේ නිරතව සිට සහ ප්‍රතිකාර ලැබමින් සිට මිය පරලොව ගිය සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සේවකයින් හා ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. මම හිතනවා අවුරුදු ගණනාවක් තිස්සේ මේ රෝහලේ සේවය කරලා මිය පරලොව ගිය වෛද්‍යතුමියන් වෛද්‍යතුමන්ලා අනන්තවත් ඇති. ඒ වගේම මේ රෝහලේදී අලුතෙන් උපන් දරුවෙකුට උපත්ති ලබා දෙන්න ගිහින් මිය පරලොව ගිය අනන්තවත් අම්මාවරු ඇති. ඒ වගේම මේ රෝහලේ සේවයේ නියුතු වෙලා හිටපු කාර්ය මණ්ඩලයේ මිය පරලොව ගිය අය අනන්තවත් ඇති. ඒ සියලුම අයට අද දිනයේ මේ රෝහල් පරිශ්‍රයේ සිට මේ කරගත්තා වූ මේ උදාර පුණ්‍ය කර්මයෙන් ජනිත වූවා වූ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා. ඒ සියලුම ඇත්තන්ටත් කවදා හෝ දවසක මේ සිරිසත් ධර්මයේ ශ්‍රවණය වන්නට හේතුපත්ති ලැබේවා සුගතිගාමී උප්පත්තියක් ලබත්වා කියලා අපි මේ සියලු පුණ්‍යානුමෝදනාවෝ සිත් කරනවා. සාදු සාදු. ඒ වගේම පින්වතුනි දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සියලු මව්වරුන්ටත් නදරුවන්ටත් ඒ අයට ඉතාමත් යහපත් ආකාරයෙන් නිදුක් නිරෝගී සුවයෙන් ඒ දරුවන් ප්‍රසූත කරලා ඒ දරුවන්ටත් නිරෝගී සුවය ලැබේවා ඒ අම්මාවරුන්ටත් නිදුක් නිරෝගී සුවය යහපත සිත ශාන්තිය සැලසේවා කියලා අපි අදිට්ඨාන කරනවා සෙත් පතනවා. ඒ වගේම කාසල් වීදියේ කාන්තාරෝහලේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට එතුමාගේ අනුදැනුම ඇතුව එතුමාගේ අවසරය ඇතුව අදිනේ කළා වූ මේ උත්තරීතර කටයුත්තෙන් ජනිත වන්නා වූ ඒ සියලු පුණ්‍යානු සම්භාරයෝ ඒ සෑම සිළු දෙනාටම අනුමෝදන් වෙත්වා මේ පින්කම යහපත් අයුරින් ඉෂ්ට සිද්ධ කරන්න ඇප කැප වෙලා කටයුතු කරපු වාට්ටු අංක 5-6
කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නන්නයුරින් උපකාර කළේ සෑම සිරි දිනාටමත් මේ සිරිසත් ධර්මයේ ශ්‍රවණය වේවා ඕන්ගෙන් පින් බලාපොරොත්තු වන අනන්ත සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ආනුමෝදනාව අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින්වතුනි එහෙමනම් අද දිනේදී මේ මේ කාලේ වැලිතලාවෙන් යටපත් වෙලා තිබුණු මේ සිරිසත් ධර්මය පිවතුන් සමහරට අද දිනේ මුලින්ම අහන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපි මෙවැනි ධර්මයක් මීට පෙර ඇසුවේ නෑ නේද අද නේද පළවෙනි වතාවට මෙහෙම දෙයක් ඇසුවේ කියලා එයයි සත්‍ය කාලේ වැලිතලාවෙන් බුදු පියාණන් වහන්සේ මතු කළා වූ සිරිසත් ධර්මය අරුදු 1800ක කාලයක් දැසී වැරඳී යටපත් වෙලා යම් යම් විකෘතීන් වලට භාජනය වෙලා බුද්ධාගමක් විදිහට ආගමක් විදිහට යැදුම් පැතුම් වැඳුම් වැඳුම් පිදුම් විදිහට සමාජගත වෙලා තිබුණා ඒ උතුම් ධම යටපත් වෙලා තිබුණු මෙවැනි යුගයක නැවත උතුම් චතුරාර්ය සත්‍යයට සංදේශනාවට පණ පෙවූ අති ගෞරවනීය පූජනීය අරිහතුන් වහන්සේට මේ යුග මෙහෙවර තව බොහෝ කාලයක් ඉෂ්ට සිද්ධ කරන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා උන් වහන්සේට කායික නිරෝගී සුවය ලැබී මේ යුග මෙහෙවර තව බොහෝ කාලයක් සිද්ධ කරගෙන බොහෝ දෙනාගේ දහම් මැස උපදවා පහදවා දෙන්නටම ශක්තිය දහය ලැබේවා කියලා අදිට්ඨාන කරනවා එහෙමනම් පින්වතුනි මේ සියලුම අදිත්‍යානියම් පෙරදරි කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරලා මේ යෝගයේ පහළ වෙලා ඉන සියලුම අරිය උත්තම උත්තමාවියන්ටත් ඕන්ට යම් යුග මෙහෙවරක් සිදු කරන්නට ඇතනම් චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය වෙමි තව බොහෝ පින්වතුන්ට ධම්මස් උපදවා පහදවා දෙන්නට එයටත් ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම මේ උතුම් බුද්ධ රාජ්‍යය ලෝකෙම උතුම් රට ශ්‍රී ලංකාව වේවා මේ පුණ්‍ය භූමියේ තවදුරටත් උපත්ති ලැබෙන සියලුම පොබේත කතපුණිතා ශක්තිය ඇති සියලුම මිනිසුන්ට මේ දහම් හඬ ඇසේවා මේ ජාතියේම සසර දුකින් එතර වෙලා නිබ්බානගාමි මාර්ගයට යන්නටම හේතුපත්ති සැකසේවා කියලා අපි අදිඨාන කරමු එහෙමනම් පින්වතුනි මේ සියලු අදිඨානයන් පෙරදරි කරගෙන පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු इत्थावता च अम्हेहि संपदं पुण्य संपदं सप्पे देवानुमोदन्तु सप्पे संपत्ति सिद्धिया इत्थावता च अम्हेहि संपदं पुण्य संपदं सप्पे भूतानुमोदन्तु सप्पे संपत्ति सिद्धिया इत्थावता च अम्हेहि संपदं पुण्य संपदं सब्बे सत्थानुमोदन्तु सब्बे संपत्ति सिद्धिया इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं वो ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो होतु याव निब्बान पत्तिया සිල් දිනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කොට උතුම් වූ පරම නිබ්බාන සුවෙන් නිවී සැනසෙන්නටම හේතුපත්ති සැකසේවායි අදිඨාන කරමු සාදු සාදු